සම්පත් බැංකුවේ ඉරිමිටන් සේවාව හරහා රටේ නම් සල්ලි ලංකාවට ගෙන්වා ගන්න. වැඩි වාර ගණනක් සල්ලි ගෙන්වා ගත්තොත් වැඩිපුර දිනන්න වරක්. සම්පත් බැංකුවේ ඉරිමිටන් සේවාව. හරි සිම්පල්. ගියා ගත්තා ආවා. සුබ නවවසරක් ප්‍රාර්ථනා කරනවා ඔන්න 2016 අවුරුද්දේ ජනවාරි පළවෙනිදා අද දවස අදින් ආරම්භ වන මේ වර්ෂය පුරාවටම හිරු ටීවීත් එක්ක ඔබ සූදශීලී ගනුදෙනුවක් කරන්න ඕන නැත්නම් මේ වසරක් ආරම්භ වෙද්දී තානියා ඕනම කෙනෙක් ජ්‍යොතිෂ්‍ය කියන විෂයට මුල් තැනක් දෙනවා අපේ ජන විඥානය තුළ බද්ධව පවතින විෂයක් තමයි ජ්‍යොතිෂ්‍ය කියන්නේ ඒ නිසා තමයි දින කිහිපයක් නිවැරදි අවබෝධය ස්වාධීනව ඔබට ලබා දෙන්න අපි හැමදාමත් වගේම අද දවසෙත් උත්සාහ කරන්නේ ජ්‍යොතිෂ්‍ය විෂය ඔබට කෙසේ බද්ධ වෙලා තිනවද ඒ හරහා ඔබේ ජීවිතය ජයග්‍රහණය කරන්න කෙසේද කියන කාරණාව තහවුරු කරන්න. සුබ නවසරක් වේවා සංගා. හැමදාටම වාසනාවන්ත නවසරක් ප්‍රාර්ථනා කරනවා. ආයුෂ, ධනය, බලය, සතුට මේ හැමදේම පිරුණු සුබ නවසරක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අලුත් වසරක් උදා වෙද්දී සාමාන්‍යයෙන් සංගා මේ අපි සාමාන්‍යයෙන් කරන දෙයක්නේ නේද? අපේ ගේදොර ලස්සන කරනවා, අලංකාර කරනවා, අලුත් ඇඩියා කරනවා. ඒ විතරක් නෙමෙයි සමහර ලාට ඔබත් ඔබේ බාහිර දේවල් අලංකාර කරගෙන ඇති, අලුත් කරගෙන ඇති. බාහිර විතරක් නෙමෙයි අභ්‍යන්තරයත් අලුත් කරගන්න ඕනේ. එහෙම අලුත් සිතුම් පැතුම් අලුත් ප්‍රාර්ථනාවන් අලුත් බලාපොරොත්තු ඔබට බොහෝමයක් ඇති. ඉතින් මේ හැම දෙයක්ම අලුත් විදිහට ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒ වගේ අලුත් ගමනක් යන්න බලාගෙන ඉන්න ඔබට ඉස්සරහා තියෙන බාධක ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ දේවල් හඳුනගත්තොත් අපිට බොහොම සුපහැදිලි ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔන්න අපි අලුත් වර්ෂයේ හාහා පුරා කියලා පුරුදු විදිහටම සගා කිව්වා වගේ අපිත් එක්ක බොහොම බද්ධ වෙච්ච විෂයක් විදිහට ජ්‍යොතිෂය තියෙන නිසා වෙන්න ජ්‍යොතිෂය කියන්නේ අපේ ජීවිතයේ ඉදිරි ගමන ඉදිරි පාර කියන මාර්ග පෙන්වන කෙනෙක් නිසාම අපි ජ්‍යොතිෂයට මුල් තැනක් දීලා අද දවසෙත් අපේ කතාබහ ආරම්භ කරන්න හිතුවා. ජ්‍යොතිෂය අනුව අපේ මේ වර්ෂය කොහොමද අපිට උදා වුණු නව වසර කොහොමද අපි යහපත් එකක් කරගන්නේ සාර්ථක එකක් කරන්නේ ඔබ මම අපි හැමෝම බලාගෙන ඉන්නේ සාර්ථක වසරක් ලබා ගන්නනේ නේද ඒ සාර්ථක වසර ලං කරගන්න මොනවද අපි කරන්නට ඕනේ මේ හැම දෙයක්ම ඔන්න අද දවසේ අපි කතා බහ කරන්නට සූදානම්ින් ඉන්නවා ඔව් තානියා දැන් මේ අවුරුද්දේ මේ අලුතෙන් තියෙන පය හිරුත් එක්ක අපි අත්වල් බැඳගෙන ඉදිරියටත් යමු කියලා ඔබට හදවතින්ම ආරාධනා කරන ගමන් ඉතින් අද දවසේ අපිට මේ සාකච්ඡාවට එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක නිශාන්ත පරණ මහත්මයා ආයුබෝවන් සුබ නවසරක් ඒ වගේම ඉන්දික තොටවත් මහත්මයාත් අපි සමග සම්බන්ධ වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදීතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා සුබ නවසරක් වේවා හරි අපි පළවෙනි ප්‍රශ්නය යොමු කරමු තානිය ඔව් අපි මේ 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 මුලින්ම නිශාන්ත පරණ මහත්මයා අපි යහපත් විදිහින් හැමදේම දකින්න ඕනේ දැන් අද සිකුරාද දවසක් අලුත් වර්ෂය ආරම්භ වුණේ සිකුරාද දවසකින් අපි මුලින්ම කතා කරමුකෝ මේ සිකුරාද දවසකින් අලුත් වර්ෂය උදා වෙච්ච එක කොහොමද उठाने सुबह नवसरक सैम दराटमे सेम मुलिमास दास नवसर मंगता हिरु टीवी के पलमु सजीवी वेडसटाहन इतिन हिरु टीवी मध्यजाले सभापति तुम्टेम विधायक मंडली सैम दिनाटमत विंदनीय उदयसन वेडसटाहने निष्पादक तुम्हारे सैम दिनाटमत सहोद कार्मिक मंडलेटा आयु सेप बल वर्ण प्रज्ञाकन गुणांग वडवन शुभम शुभ अलुत्तावृद्धक्वेन्न किल प्रार्थना करगन गमन अपि प्रवेशे पटांगमे वगे मिंदिक महात्म्यगन तवसराय इतिन सिकुराद कियाने ग्रहलवे मनमालिट अधिपतित्वे दरन दवसा इतिन सिकुराद कियान दवस तुल बोहोविट अपिट सतुट नियोजने करन्ने ඒ වගේම අපිට ජීවිතයේ ලෞකික සම්පත් ලබා දෙන සිකුරු. ඉතින් මෙන්න මේ සිකුරුගේ දවසක නව වසර ආරම්භ කිරීම ඉතාමත් යහපත් කොට අපි සලකන දිනේ හැටියට ගත්තට පස්සේ. ඒ වගේම තමයි මේ අද දවසේ ආරම්භ කරද්දී සිකුරු කියන ග්‍රහය ඉන්නේ අඟහරුටයිති රාශියක. ඒතොර සෙනසුරුත් එක්ක සංයෝග වෙලා තමයි පවතින්නේ. කෙසේ වුවත් සිකුරු කියන්නේ බුද්ධියට වඩා හැඟීම කියන දේ තමයි ඉස්මතු කරවන්නේ. ඉතින් තාන්‍යලා සගාල වගේ තාරුණ්‍ය නියෝජනය වෙන්නේ සිකුරුගේ. ඉතින් ගොඩාක් දුරට මෙන්න මේ උදා වෙච්ච 2016 වසර ඒ ලෞකික පැත්ත වගේම බුද්ධිමත් පැත්තත් අපි පෙරදරි කරගෙන දැනගෙන යා යුතු වසරක් හැටියට තමයි මම නම් දකින්නේ. ඔව් තාන්‍ය දැන් මේ මේ සමහර අය දැන් තමන්ගේ ජීවිතේ නරක කාලයක් එද්දි කියන ඔය මට ගෙවුනේ අපල කාලයක්. ඔය කාලේ ගෙවුනට පස්සේ මගේ ජීවිතේ හොඳක් වෙයි. ඉන්දික තොරවත් මහත්මයා දැන් මේ මේ ජීවිතයේ සිදුවන හැම දෙයක්ම අපේ අපල නිසා වෙනවා කියලා අපිට ඒ ඊගොඩට දාන්න පුළුවන්.
ओं श्री साई अखंड परिपूर्ण सज्जिदानंदाय नमः शुभ नवसर अलित हेमंटम विशेष निशांत पेरमेतमागर आसियान मध्यजालय सभापतिमा अध्यक्ष मंडल हेतु उप शीलनाटम सार्थक सिर यहाँ बलापुर प्रार्थना अपेक्षावन इटुअन शुभ नवसर ओब हब प्रश्न उत्तर दूर्णोत्म मे सेलुम अपल सेलुम देवेन्ने ग्रहपीठी मोहो अपल हो कर्मे मत गेला पेहदीन मुत्रे ने इनसा मे एक मे जीवित बलपान कारण साधक सिद्धांत अतरीन एकाकतराय हे सलखे बलपेम कर मुद्दे मम हेमदाम की हंधन किल रिपोर्ट दत्तवार्ता वक् मेक एजेंडे कनिसा रिपोर्ट दैन दत्ते अनागते विनस्कर पुलवा इनसा मे किसी से उब ग्रहयांट वहल हो ग्रहापल मत उबे जीवित पराजित करगते ने ईट एरे वोट सटांकि मेह क्या मिनी हाँ मानवयाकिन सत्तेन सुविशेषी लक्षण अर्थम सगा स्वच्छता तीर्ण गिमे सह तमंगे अनागते तमंगे इन तमंडल यागनी में हकिया इन सा पेहदिगम जीवित सील दीर्घ ग्रहपल बलपान नितने है ये बलपान अपल हो अहितकर दे पवा विनस्कर गनी में हकिया तिवेनो ओ दें हेमदेम ग्रहपल के लहितागन इन नेतु नेद अरे निशांत महात्मा की हुआ वगे बुद्धियट मूल तनक देला कटे तो करना होने अभी हेमदाम तो बट की ज्योतिष संबंधी कथा कर दी हेमदाम तपे ज्योतिर्वेदीन पावसन देखता मैं हेमवीट में बुद्धियट मूल तन देला कटे तो करना हे मुनो अपीट बहु देवल जीवित इधरिये जाएगा नेट पुलवान कम थी दें निशांत महात्म दें अलुत वर्ष खुदा वेला थे अभी अनिवार्य कथा करना मे विधि अलुत वर्ष खुदा उन हम दें ग्रहयो किया अपीट गुडाक दस दस कर्ण दुरी इन्न आयने है भाई मे आगे ग्रह मारवे मित ग्रहण की नो ग्रह युद्ध की नो मे पुंची देवाल पवा अपीट हरी लुक बल पैम कर है भाई अभी कहुम हरी येतुलिंग मे लंकर गानू निवासना सतुट विश्व येतुलिंग यहाँ पदे अपी लंकर गानू हेम लंकर गान ना अभी निरंतर इनकी ने देखता मैं आगमट दहमट धर्मेट मुलतनक तेल कटेत करोनी के यतकोट अभी अददवसे हेम क्यूत कहुम हेम के नेक्ट मोबट मट अभी हेमोट मे वसर वासनावंत का कर गट अभी यमक पवसन वकील बुतमन क्यूआ ये तभी मत कर मुने औत्थान्य इंदिग महात्म किट तव ऊनपूर्ण अपे जीवते सलसुम वर्ग तुनाट मई दैवोपगत सलसुम सामजगत सलसुम सह पौज्जलिक सलसुम किल कुटस्तुट मे दैवोपगत सलसुम पेत्त बोहोबीट सीयट तुना मार पहात्र प्रमाण अपे जीवितट सगाट तुबतुमीयट मठत इंदिग महात्म्यट सिद्धवे मे अभी सहम दिनाट सामजगत सलसुम कि सीयट दहायक वगे कुटसा सिद्धवेन दया अभ इतर सीएट असूपहाम अपे पौज्जलिक सरसुमलती दुर्बलता तमय बलपान यतकोट अभय अभी मनुष्य हटिट कमती अपे जीवित हेमदेम अरे दैवगत पहाट दाल मे मगे वेला हों की अतपयाकुल इन दैंदिक महात्म्य की ओगे तमंट पुलवंकाम लो न तमंगे अनागते निवृति परधि सकस्कर इतने मे आगमाकूल बटपीटावग्न कथाकदि टाण्य अद अभी सैम दिनाम तमंगे आगम धामट भक्ति मत हे गुड़ा प्रश्न तीन टाण्य अद बलान तरुण परपुल अभी गुड़ा दृढ़ कथाकर बलापुर मे तरुण परपुल दास दासे वसरदी अद अम्मात बोहोवीट पांसलट गिहिला वेदुम बिंदुम करदी तरुण परपुर अद समाट वाहने मींद टब्बे समरलाट अंतर्जाल हर एम नोयकूत गेम गहन नोयगे दीवाल पत्लती इतने मे आगमत बद्धवेच परसर या दुरास्वीम बोहोवीट हंगीम सह කෙනෙකුට මෙහෙවල කරන අහිතකරතාවයන්ට මග පාදන්න පුළුවන්. ඉතින් ඒ නිසා පෞලක් හැටියට මුලින්ම ස්වයංපෝෂිත විය යුතුමයි. ඒ ස්වයංපෝෂිත වීම විතුල වෙන්න ඕන අපේ අදහස්. ඒතර දෙමව්පියෝ දැනගන්න ඕන දුවා දරුවන්ගේ තියෙන අවශ්‍යතා සිතුම් පැතුම් කොයි වගේද? දුවා දරුවන් අවබෝධ කරගත යුතු දෙමව්පියන්ගේ තියෙන සිතුම් පැතුම් කොයි වගේද කියලා. අන්නේ දේ හිඳසක් අපි කියන්නේ රික්තයක් ඇති වෙන තරමට තමයි මේ පෞල් තුලින් ඇති කරගන්න පුළුවන් ගැටලු. මොකද ගිය වසරට සාපේක්ෂව මේ වසර තුල මේ අත්වැරදිවීමෙන් දුරදිග නොසිතා බැලීම තුලින් මේ පෞල් තුල සිද්ධවන්නා වූ හදවත් කම්පා කරන සිදුවීම් සිදුවීමේ ඉඩකඩ ඉදිරි වසර තුල තිබෙන ග්‍රහ රටාව තුල නිර්මාණය වෙන ඔය තියෙන නිසා අද වගේ දවසක අදිටන් කරගත යුතු එකම දේ තමයි මේ පෞලේ අය අතර තියෙන සහසම්බන්ධතාව මීට වඩා තව වර්ධනය කර ගැනීම ඔව් දැන් මේ සගා අනිවාර්යෙන් අපි මතක් කරන්න ඕනේ පෞලේ තියෙන සම්බන්ධතාව අපි හැමෝම ආගමට දහමට මුල් තැනක් දීලා කටයුතු කරනකොට දැන් අපි අනිවාර්යෙන්ම මේ මතක් කරන්න ඕනේ දැන් ඔබතුමන් කිව්වා මේ සෙත් කවියක් අපි හැමෝටම යහපල ගෙන දෙන විදිහට සෙත් කවියක් අද දවසේ අපිට මේ කියන්නට සූදානම් කියලා. ඉතින් ඒ නිසා පෑනක් කොලයක්
නේද මේ දේවල් ලං කරගෙන තියාගන්න මේ ලියාගන්න මේ දේවල් නිරන්තරයෙන් සජ්ජායනය කිරීම හරහා ඔබේ ජීවිතයට නිරන්තරයෙන් යහපත ලං කරගන්නට පුළුවන්කම අපි හැමෝම බලාපොරොත්තු වෙන උදාවන වර්ෂය යහපත් එකක් කරගන්නනේ යහපත් එකක් කරගන්නට අවශ්‍ය කරන විදිහට අපි සෙත් කවියක් අද දවසේ ඔබ වෙනුවෙන් අරගෙන එන්නට බලාපොරොත්තු වෙනවා ඉතින් මේ දේවල් ලියාගන්න ඒ අවශ්‍ය කරන දේවල් ලං කරගෙන තියාගන්න අපි මේ දේවල් ඉදිරියට පවසන්න ඔව් තානිය දැන් ඇත්තම අවදානමට පෙර සූදානම් වෙලා ඉන්න එක ඔබ සුදුසුයි කියලා මතක් කරන ගම මේ වර්ෂේ පුරාවටම ග්‍රහ මාරු වීම සිද්ධ වෙන්න පුළුවන්. අපි ගිය වසරේ සිද්ධ වුණු ග්‍රහ මාරු මේ වසරෙත් අහන්න පුළුවන්. ඉන්දික මහත්තයා දැන් මට කියන්නකෝ මේ අවුරුද්දේ ඒ රාශියක තියෙනවද? ඊට අමතරව මේ සෙනසුරුගේ බලපෑම ඇති වෙනවද දැඩි ලෙස? ඒකට පිළියම් ඔබතුමා යෝජනා කරන්න ඕන. ඔව් ඇත්තටම මේ ඒ රාශියක නිතරම සාමාන්‍යයෙන් චන්ද්‍රයා අමතක කරලා බැලුවත් සාමාන්‍යයෙන් ලග්න දොළහෙන් ආසන වශයෙන් හතරකටවත් ඒ රාශියක තියෙන. ඒ කියන්නේ ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් දොළහෙන් හතරක් කියන්නේ තුනෙන් එකක්නේ. ලෝක ජනගහණයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකට ඒ රාශියක නිරන්තරයෙන්ම බලපෑවත් වෙනවා. ඒ රාශියක අසුභ වෙන වගේම සුභ වෙන වෙලාවලත් තියෙනගෙන ඒ රාශියක කියන්නේ නිතරම මේ අපි ෂොක් වෙන අපි ප්‍රකම්පණය වෙන කම්පණය වෙන සිදුවීම්. දැන් අපි කම්පණය වෙන්නේ සගා මේ අපිට වෙන අහිතකර දේවල් වල විතරක් නෙමෙයි. ඔබට හදිස්සියේ විශාල ලොතරැයක් ඇදුනොත් ඔබ කම්පණය වෙන්නේ නැද්ද? ඔබ ෂොක් වෙන්නේ නැද්ද? එසා ඒ රාශියක වල හිම තත්ත්වයක් තියෙනවා. දැන් ලංකාවේ බොහෝ තැන් වල සාර්ථක වෙච්ච අය සමහර නායකත්වයට පත් වෙච්ච පත් වෙන අය පවා ඒ රාජ්‍ය වලින් පත් වෙන අවස්ථා තියෙන නිසා ඒ රාජ්‍ය හැමතිස්සෙම අසුබ නෙවෙයි හැබැයි ඒ රාජ්‍යක වල යම් අසුබ බලපෑම් තිබෙන අවස්ථා තිබෙනවා දැන් මේ වතාවේ මේ වසර පුරාවටම සෙනසුරු ගමන් කරන්නේ තමන්ට සතුරු ජල රාශියක උච්චික රාශිය කටක උච්චික මම හිතන්නේ ශාන්ත මහත්තයත් එකඟ වෙයි කටක සහ උච්චික කියන රාශිය දෙක තමයි සෙනසුරුට නරකම රාශි දෙක ඒ නිසා මේ සෙනසුරු ගමන් කරද්දී ඊළඟට ඒ රාශිය අයිතිකාරය ඒ රාශිය අධිපතිය කුජත් ඒ රාශියට පැමිණීමත් එක්ක ඇතිවන මේ රාශිවල එක්තරා විදිහක බලආරකලයක්. කියන්නේ මේ දේශපාලනික නෙමෙයි ජ්‍යොතිෂමය. කුජ සහ ශනි අතර. මේක ප්‍රතිපලයක් හැටියට ඒක පෘථුවියට පෘථුවි වාසීන්ට පෘථුවි ජෛව පද්ධති වගේම සියලු රසායනික ද්‍රව්‍ය වල බලපෑම නිසා අහිතකර තත්ත්වයන් හානිකර තත්ත්වයන් මේ වසර ඇති වෙන්න පුළුවන්. ඒ තත්ත්වය මේ වළක්වා ගන්නට පුළුවන් සෙනසුරුගේ බලපෑම නිරන්තරයෙන්ම තිබෙනවා. ඒ තිබෙන වගේම මේ බලපෑම සමනය කර ගන්නත් පුළුවන්. අපි දැන් ඉදිරියේදී කතා කරමු කොහොමද සමනය කරගන්නේ මොනවද කරන්න ඕනේ කියලා. සෙනසුරු කියලා කියන්නේ ඇත්තටම එක්තරා විදිහකින් ජීවිතයේ ලෞකික පැත්තට වඩා ආධ්‍යාත්මික පැත්තට ලෝකෝත්තර පැත්තට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගීමට උදව් කරන ග්‍රහයයි. මම කියන්නේ මේ සෙනසුරු කිව්ව ගමන් හැමෝම බය වෙනවන්නේ නේද මේ නිශාන්ත මහත්මයා දැන් සෙනසුරු අවුරුදු දෙකම ආරකට සැරයක් තමයි තමන්ගේ රාශියෙන් තවත් රාශියකට යන එකනම් සිද්ධ වෙන්නේ ලබන අවුරුද්දේ. හැබැයි මේ වර්ෂයේ තමන්ගේ ගමනට අනුව මොන වගේ වෙනස්කම් වෙයිද කියලා අපි ඉන්දික මහත්මයා කිව්වා මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි වෙන්නේ කියලා. හැබැයි ඔය වෙන අවදානම් වළක්වා ගන්නනේ අපිට ඕනේ. අපිට මොන දේවල් අපේ ජීවිතයට එන්න තිබ්බත් ඒ දේවල් වළක්වා ගන්න තමයි අපි ජ්‍යොතිෂයේ පිහිට පතන්නේ. එතකොට ඒ දේවල් වළක්වා ගන්න අපිට මේ සෙනසුරුට හැමදාමත් බය වෙලා ඉන්න බැහැනේ. සෙනසුරු පාලනය කරන්න ඕනි කොහොමද සෙනසුරු පාලනය කරන්න සෙනසුරුගෙන් වෙන බලපෑම අවම කරගන්න අපි මොනවද කරන්න ඕනි ඔව්ටන්න දැන් ඉන්දික මහත්මයා පැහැදිලි කරා මේ කුජ සනි සංයෝගය පිළිබඳව මෙතෙන්දි වෙලා තියෙන දැන් කුජටමයිති රාශියක් වෙච්ච උච්චිකේට එනකොට සෙනසුරු 2014 නොවැම්බර් මාසේ දෙවෙනිදා ඉඳලා තමයි මේ උච්චික රාශියේ ඉන්නේ අපි ඊයේත් මේ ගැන කතා කරා ඒතර දැන් සෙනසුරු මේ අවට වටපිටාව හොඳට අඳුනගෙන කරගෙන සියලුම අයිතිවාසිකම් දිනාගෙන ඉන්න අවස්ථාවක තමයි අයිතිකාරය මෙතනට එන්නේ සාමාන්‍යයෙන් සෑම වසරක මේ සෙනසුරුයි අඟහරුයි මුණ ගැහෙනවා. උපරිම දින 45ක් මාසයකට ආසන්න කාලයක් තිබිලා වක්‍ර වෙලා නිවෘත වෙලා මේ අය පිටත් වෙලා යනවා. මෙන්න මේ වසරේ තමයි සැප්තැම්බර් වෙනකම මේ දෙන්න පෙබරවාරි මාසේ ඉඳලා ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ ටිකක් විශාලාකාරයේ විපරිත තත්ත්වයන් ඇති කරන්නේ. දැන් ඔබතුමිය අහුව ප්‍රශ්නෙට මේ සෙනසුරු කියන ග්‍රහය ගැතිය තමයි දිව්‍ය ලෝකේ අතුරයි අපාය අතුරයි දෙකම තියෙන්නේ. අපි දැන් මේ කියන්න හදන්නේ බලන් ඉන්න අයට අපාය අතුර නෙමෙයි දිව්‍ය ලෝකේ අතුර ගන්න කොහොමද කියන එක. ඉතින් මෙතෙන්දි මේ විශේෂයෙන් සෙනසුරු කියන ග්‍රහය එයා ගොඩක් දුරට ඉන්දික මහත්මයාට මම ගොඩාක් එකඟයි රටක සහ උච්චිකයට තමයි එයා ගොඩක් අහිතකරතා වෙන්නේ. එහෙම නැත්නම් වෘෂභ තුලා මකර සහ කුම්භ ලග්න හිමියන්ට එයාගෙන් සුබ ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්. හැබැයි මෙකී මේ සෙනසුරුගේ තියෙන බලපෑමත් මෙන්න මේ අඟහරු මේ තුලට පැමිණීමත් එක්ක දැන් අපි මේ වසර උදාවේදී බ්‍රහස්පති සහ රවි අතර පරිවර්තන යෝගයක් අඟහරු සහ සිකුරු අතර පරිවර්තන යෝගයක් ඊටමත් මම කියන්නේ පරිවර්තන යෝග කියන්නේ යාගේ ගෙදර අනිත් කෙනා ඉන්නවා අනිත් කෙනාගේ ගෙදර මේගොල්ලෝ මාරු කරගෙන ඉන්නේ මෙන්න මේ தત્ත්වය මේ අවුරුද්දේ ජනවාරි මාසේ 30 වෙනිදා එක ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා රාහුගේ සහ කේතුගේ ආපහු ග්‍රහ මාරුවක් සිද්ධ වෙන්නේ අගෝස්තු මාසේ 11 වෙනිදා ග්‍රහලවේ මේ පූජිතයා වෙන බ්‍රහස්පතිගේ මාරු ඒතර මෙන්න මේ විශේෂිතව මේ ග්‍රහ මාරු අතර ග්‍රහ යුද්ධ 15ක් සිද්ධ වෙනවා
එතකොට තාන්නේ මෙතෙන්දී අපිට පිළිගන්න සිද්ධ වෙන්නේ අඟහරු සහභාගී වෙන එක ග්‍රහ යුද්ධයකට විතරයි. හැබැයි සෙනසුරු සහභාගී වෙන ග්‍රහ යුද්ධ ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් එයා ජය ගන්න. ඊට අමතරව බ්‍රහස් බුධ ඥානකාරක බුධ සහභාගී වෙන ග්‍රහ යුද්ධ 6න් 3ක් විතරයි ජයග්‍රහණය කරන්නේ. එයා 3ක් පරදිනවා මෙතන. ඒතර ගිය වසරේත් බුධ පෙරදුනා. මේ පෙරදීම තුල මේ කුඩා දරුවන් ආශ්‍රිතව අපිට විපත් බහුල කරන ආකාරය ඇති කරා. එතකොට මෙන්න මේ සෙනසුරුගේ අඟහරුගේ බලය පතුරවන වසරක් වීම තුල අපි සෙනසුරුගෙන් කොහොමද වැඩ ගන්න? එතකොට සෙනසුරු කියන ග්‍රහය කොයි වෙලාවෙත් නියෝජනය වෙන්නේ මම හිතන්නේ අපි ඉන්දික මහත්යත් එකඟයි. මේ ගිය ආත්මය තුල ලෝන් අරගෙන නොගව හිටියේව තමයි මම දකින්න විදිහට මේ වසර තුල පෙන්වන්නේ. එතකොට දැන් අපේ අතේ ශක්තිය තියෙනවා. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ තාන්නිය මේ පුළු පුළුවන් වෙලාවට මේ සෙනසුරුට අයත් කරලා තියෙන ණය ටික අපි බේර ගැනීම විතරයි. එතකොට එහෙනම් මේ තුලට යන්න තියෙන එකම මාර්ගය තමයි තමන්ගේ කුමන හෝ ආගමික පරිසරයක් තුල ඉඳගෙන කටයුතු කිරීම. ඒතර තමයි සෙනසුරු විසින් දැන් සෙනසුරුගේ දශා මහ දශා අතුරු දශා වලදී ඇයි අපි ගයක් හදන්න කියන්නේ කෙනෙකුට. සෙනසුරුගේ කොයි වෙලාවෙත් එයා කැමති ටික පීඩණයකට අර ඉන්දික මහත්මයා වචනේ කියනවා ෂොක් එකක් ලබලා තියෙනවා. ඒතර ගයක් හදනවා කියන්නේ ෂොක් එකක්. ඔව්. සමහර ලාට බඩු ගන්න ඕන මහන්සි වෙන්න ඕන අපි කියන විදිහට වැඩ කටයුතු වෙන්නේ නැහැ. ඉතින් අන්න එවැනි අවස්ථා තුල සෙනසුරුගේ අපල ඉවරන කොටට අනේ තමන්ගේ ගෙහ හැදිලා තියෙනවා. ඉතින් කවදාවත් සෙනසුරු කියන කෙනා වසර 30කදී තුන් වතාවක් විතර කාලයක් අපිට මුණ ගැහෙනවා. ඉතින් මෙතෙන්දී ඇත්තටම වැදගත් වෙන්නේ තමන්ගේ ආගමනුකූලව කටයුතු කිරීම. 2016 වසරේදී විශේෂයෙන්ම මේ සෙනසුරුගේ බලය අඩු කර ගන්න කුමන ආගමක කෙනෙක් වුණත් මහවිෂ්ණු දෙවියන්ගේ ආශිර්වාද ලබා ගත යුතුයි. මේ තුලත් උපුල්වන් කියන මහවිෂ්ණු දෙවියන්ගේ උපුල්වන් කියන දිවි අවතාරය තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා සෑම දිනාම සෙනසුරාදා දිනයක තමන්ට පුළුවන් විදියට ආහාර ස්වල්පයක් අතපය වාරු නැති කෙනෙකුට හරි දෙන්න පුළුවන්. මොකද සෙනසුරු තමයි ග්‍රහලෝවේ ඉන්න මහල්ල. ඉතින් අන්න ඒ වගේ අයට යාචකාදීන්ට උදව්පකාර කරන්න පුළුවන් නම් ඔන්න සෙනසුරුගෙන් එන අහිතකරතාවයන් මගාරෝගත හැකි අපි පිළිවෙලකට කතා කරමු. කොහොමද මේ දේවල් කරන්න කියන්නේ? ඔව්. සගා ආගමට දහමට පිනට ලැබිව කටයුතු කරන්නට අවශ්‍ය. එහෙම කටයුතු කළොත් මං හිතන්නේ තියෙන අපල කරදර මගහරවාගෙන ඔබට මේ වර්ෂය යහපත් එකක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව් අපිට විස්තර කතා බහ කරන්න තියෙනවා. ඇත්තම බිය විය යුතු නැහැ. මොකද අපි අද දවසේ මේ සාකච්ඡාවේදී ඔබේ බිය තුරන් කරලා ඉවරලා ඔබට මේ අවුරුද්දේ අහිතකර බලපෑම් ටික අවම කිරීම තමයි අපේ උත්සාහය මේ වෙලාවේ තියෙන්නේ. හිරි විරාමයකට යමු. නැවසරක් හමු. දැසන තුල අපි අද දවසේදී මේ ජ්‍යොතිෂයට අනුව ඔබේ ජීවිතයේ ඉදිරි කාලය සීමාව සාර්ථක එකක් කරගන්න ඔබේ ජීවිතයේ ඉදිරියේදී හම්බෙන අයහපත් දේවල් වළක්වගෙන යහපත් වර්ෂයක් කරගන්න මොනවද කරන්න ඕනි කියන කාරණේයි කතා බහ කරන නිශාන්ත මහත්මයා ඉන්දික මහත්මයා නිරන්තරයෙන් කියපු දෙයක් තමයි තමන් අදහන ආගමට ආගමික ශාස්ත්‍රවලට ගරු කරමින් තමන්ගේ ජීවිතය ඉස්සරහට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා කිව්වසක. ඔව් තානේ දැන් මේ වර්ෂයේ ස්වභාවය ගත්තාම ග්‍රහණ තියෙනවා ග්‍රහ යුද්ධ තියෙනවා. දැන් අපි මේකේ වපසරිය කතා කරා. දැන් බලන් ඉන්න අය හිතනවා මේකෙන් සාමාන්‍ය ජන ජීවිතයට මොන වගේ බලපෑමක්ද ඉන්නේ? ඒක එන කාලවකවානුව කවද්ද? ඊට පස්සේ ඒකට අපි විසඳුමක් ලෙස මොනවද කරන්න ඕන කියන කාරණාව. නිසන් මන්ද අපි කොටස් කිහිපයකට වෙන් කරලා සාමාන්‍ය ජනතාවට මේක බලපාන ආකාරය පිළිබඳව පැහැදිලි කරමු. ඉස්සලම ඔබතුමා කියන්නේ මේ පෞල් ජීවිතවලට මේ ග්‍රහණ ග්‍රහ යුද්ධාරහා කුමන වකවානුවල බලපෑම් වෙනවද? ඒවට අපි පෙර සූදානමක් ලෙස මොනවද කරන්න ඕන දේවල් කියලා අපි කියන්නේ. මේ මසක මෙතන මේ පෞල් ජීවිතවලට කියලා ගත්තට වඩා මම මෙහෙම සරලව කළොත් මම හිතන්නේ ඉන්දික මහත්යත් එකඟ වේවි. මේ ග්‍රහණ ග්‍රහ යුද්ධ හරහා සිදුවනා වූ බලපෑම් බලපාන්නේ අපේ පරිසරයට. ඒතර මෙන්න මේ පරිසරයෙන් වෙන දේවල් තමයි පොදුවේ අපි සගාටත් තාන්නටත් මටත් ඉන්දික මහත්මයටත් මොහොන දෙන සිද්ධ වෙන්නේ. ඒතර 2016 නව වසරේ ග්‍රහ යුද්ධ 15ක් සිද්ධ වෙනවා. මේ ග්‍රහ යුද්ධ 15 පටන් ගන්නෙම ජනවාරි මාසේ 9 වෙනිදා තමයි පළවෙනි මේ ග්‍රහ යුද්ධය පටන් ගන්න. ඒ වගේම නොවැම්බර් මාසේ 24 වෙනිදා වෙනකම් මේ ග්‍රහ යුද්ධ 15 සිද්ධ වෙනවා. ඒතර මේ ග්‍රහ යුද්ධ 15ෙන් සෙනසුරු ග්‍රහ යුද්ධ 4කට සහභාගී වෙලා 3ක් ජය ගන්නවා. ඒතර සකාර තේනවා ඇති බල රහිතව ඉන්න තැනක ඉඳගෙනත් සටන් කරලා 4ෙන් 3ක් එයා ජය ගන්නවා. ඒතර සිකුරු ග්‍රහ යුද්ධ 7කට සහභාගී වෙලා 4යි ජය ගන්න. ඒකට 3ක් පරදිනවා.
මේ පාර තියෙන විශේෂත්වය තමයි ඉන්දික මහත්මයා ගිය පාරත් වගේම ඔබතුමා එකඟ වේවි බුධ ග්‍රහ යුද්ධ 9කට ගිහිලා 3යි ජයග්‍රහණය කරා. ඒ කියන්නේ 6ක්ම පරදින. එතකොට බ්‍රහස්පති 4කට සහභාගී වෙලා ග්‍රහ යුද්ධ 1 ග්‍රහ යුද්ධයක් ජය ගන්නවා. කුජ සහභාගී වෙන්නේ 1 ග්‍රහ යුද්ධයකට විතරයි. මේකේ ප්‍රධානතම ග්‍රහ යුද්ධේ සෙනසුරු සහ අඟහරු අතර පවතින අගෝස්තු මාසේ 14 වෙනිදා සවස 4:58ට. එතකොට මෙන්න මේ ග්‍රහ යුද්ධෙන් අඟහරු පරදිනවා. එතකොට මේ අඟහරු දිගමගේම gedaraක ඉඳගෙන කරන සටනෙන් පවා අඟහරු පරදිනවායි කියන්නේ සෙනසුරුගේ බලය මේ වසර තුල සතුරු ස්ථානයක හිටියත් එයා පතුරවගෙන ඉන්න ආකාරය තියෙන. ඒ වගේම තමයි ග්‍රහණ හතරක් සිද්ධ වෙන්නේ. චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ. මෙතන තියෙන ටාන්නේ විශේෂයෙන්ම හැම වසරකම මේ වැනි දේවල් සිද්ධ වෙනවා. බොහෝ විට ලෝකායතන ජ්‍යොතිෂයේ තුල තියෙනවා එක්තරා න්‍යායක්. ඒ තමයි එක ග්‍රහණයක් සිද්ධ වෙලා අර්ධ මාසයක් යන්නේ ඉස්සලා තවත් ග්‍රහණයක් වුණොත් එහි ප්‍රතිඵල ඉතාමත් භයංකාරයි කියලා. එතකොට අපිට වෙලා තිබ්බොත් අතීතයේ වෙච්ච දේවල් මම කියන්න. මේ ග්‍රහණ හැමකම මේ වසර සිද්ධ වෙන්නේ එක ග්‍රහණයක් වෙලා දින 16කට ඉස්සලා. ඒ කියන්නේ අර්ධ මාසයකට ඉස්සලා තමයි හැම ග්‍රහණයක්ම සිද්ධ වෙන්නේ කියන්නේ. ඒ තුලත් අපිට පරිසරයට එන්න පුළුවන් අහිතකරතා වැඩි. එතකොට මේ වායුවට අධිපතිත්වය දරන ග්‍රහයි. සහ පොළොවට අධිපතිත්වය දරන ග්‍රහයින් අතර තියෙන ඝට්ටනයක් තමයි අපි දකින්නේ. එතකොට පසුගිය වසරවල සගාට මතක ඇති ගුවන් යානාවල අනතුරු සිද්ධ වුණා. එතකොට මෙන්න මේ වසරෙත් අපිට අභ්‍යවකාශය තුල සිදුවන්න පුළුවන් අනතුරු අහන්න දකින්නට ලැබේවි. ඒ වගේම තමයි මේ පොළොව ආශ්‍රිතව හෙළවීම වැනි දේවල්. ඒ වගේම භූගත නල ආශ්‍රිතව අපි ඊයේ මේ මැදිරි ඉඳන්ම කතා කරාම ඊයේ සවස ප්‍රවෘත්ති වලට අපි දැක්කා භූමි තෙල් ප්‍රවාහනය කරන නලයක් කාන්දු වෙලා විශාල වශයෙන් ජලජ ජීවීන්ට හානි සිද්ධ වෙලා තියෙනවා. අඟහරු නියෝජනය කරන කෝ ගින්දර. ගින්දර ආශ්‍රිත විපත් ගැන කතා කරාම ඊයේ සවසම පොලිතින් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් ගින්නෙන් ඇවිල්ලා ගියාම බලන්න තාන්නියා මේ දෙන ලබන්න ඉන්නේ පෙබරවාරි වල වුණාට දැම්ම ඉඳන්ම දෙන්නගේ බලය පතුරවගෙන යන ආකාරය තමයි තියෙන්නේ. විශාන්තවල මේ මං හිතන්නේ දැන් විශ්වය තුල සිදුවෙන මේ ග්‍රහණ ග්‍රහ යුද්ධ ග්‍රහ මාරුවේ මේ මොනවා වුණත් හරි ඒ හරහා සිදුවෙන දැන් අශුභ කිරණ පිට වෙනවනේ අශුභ කිරණ වලින් ස්වභාවික පරිසරයට වෙන්න පුළුවන් එහෙම නැත්නම් සතාසි උපාවට වෙන්න පුළුවන් එහෙම නැත්නම් මිනිසුන්ගේ සිත් සතන් වලට වෙන බලපෑම අවම කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණේ තමයි අපි අද දවසේ අනිවාර්යෙන් කතා කරන්නේ. ඒකේදී අර සගා කියපු කාරණේ ගැන අපි කතා කරත් නේද? ප්‍රතිකර්ම දැන් පෞල් ජීවිත වලට වෙන බලපෑම අවම කරගන්න මොනවද කරන්න පුළුවන් කියන කාරණේ ගැන කතා කරා. මේ අවදානම නිශාන්ත මහත්තයා දැන් මම වුණත් මේක බලන කෙනෙක් වුණත් දන්නේ නැහැ නේ අපි මෙතනට ගියොත් ගින්නක් ඇති වෙයි කියලා. අනේ එතනදී මේ අවදානම අපි ගන්නේ කොහොමද? අපි එතනදී අපි මේ අවස්ථාව මගහරවා ගන්න හරි අපි මොනවද කරන්න ඕනේ? මෙහෙමයි සගා දැන් ඔය අපිට මේ අපි මේ කතා කරන කරුණු කෙරෙහි ආගමික ભેදයක් නැහැ. පරිසරයෙන් සිද්ධ වෙන වෙනස්කම් පොදුවේ මේ විශ්වය තුල ඉන්න සතාසිය පවල් ටාන්නයක් කිව්වාගේ හැමෝටම බලපාන. එතන මෙතෙන්දී අපිට සගාට තේරෙන්නේ නැද්ද සමහර තැන්වලදී සෙන්ස් කියලා දෙයක් අපිට ඉවක් කියලා දෙයක් දැනෙනවා. ඒක ටාන්නටත් දැනෙනවා. මට මේක දැනුණානේ මෙහෙම වෙයි කියලා එකයි මම නොගියේ. අන්න ඒක තමයි අපි මේ කියන්නේ විශ්වයේ ශක්තිය කියලා. ඒතර මේ පවුලකට තුලුණත් පවුලේ වාසනාවට පවුලේ සමගියට පවුලේ සහජීවනයේ වර්ධනය කරගන්නත් අපි මේ වසරේ මොනවද කරන්න ඕනේ. ඒතර විශේෂයෙන්ම ටාන්නේ අපි දැන් ගොඩාක් දකින දෙයක් තමයි අපිට නිරතරම මුණ ගැසෙන අයක තියෙන මේ පවුලේ කොජිතරම් කරත් සමගියට බාධා කරදර දියුණුවට බාධා. මෙන්න මෙවැනි දේ යම් අගහරව ගන්න මේ වසරේ අද ඇවිල්ලා සිකුරාද. ඒතර හෙට ඇවිල්ලා සෙනසුරා. ඔව්. ඒතර මේ මාසේ පළමුවන සෙනසුරාදා දෙනවා හෙට. ඔව්. ඒතර හෙට ඔන්න හැකියාවක් තිබේ නම් විශේෂයෙන්ම ආගම දහමෙන් මගෙන ආගමික ભેදයකින් තොරව මේ පවුලේ ඉන්න සෑම දෙනාගේම වයස්වල එකතුව අපි අරගත්තොත් අපි කියමු උදාහරණයකට පවුලේ අම්මා තාත්තා දුව දරුවෝගේ එකතුව ගත්තම එනවා 100ක්. එහෙනම් කහමල් 100ක් එකතු කරලා මල් මාලාවක් අමුණ ගන්නවා. මේ මල් මාලාවට මුලට නිල් මල් 7කුයි අගට නිල් මල් 7කුයි එකතු කරනවා. ඒතර නිල වර්ණෙන් නියෝජනය කරනවා අපි සෙනසුරු. ඒතර මේ සෙනසුරුගේ යම් අහිතකරතාවයක් එනවනම් අපි ආරක්ෂා කරන්න කියලා. ඒතර මේ මල් මාලාව එකතු කරලා එකට ගැට ගැහුවාන් පස්සේ තාන්නයට තේරෙනවා ඇති උඩම තියෙන නිල් මල් ටික. මෙන්න මේ මල් මාලාව අරගෙන ගිහිල්ලා තමන්ට ළඟම ඇති විහාරස්ථානයක බෝධියක නැගෙනහිර පැත්තේ අත්ත කෙල්ලන්න පුළුවන් නම් මොකද සෙනසුරු ග්‍රහලෝවේ නියෝජනය කරන්නේ බස්නාහිර දිශාව. එහෙම නේද ඉන්දික මහත්මයා? ඔව්. ඒතර අපි නැගෙනහිර පැත්තේ එල්ලන්න කියන්නේ සෙනසුරුගෙන් අපිට යම් කිසි පහත් වීමක් තියෙන දේ නවත්ත ගන්න. අන්න එහෙම මල් මාලාවක් එල්ලලා බෝධි පූජාවක් තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ බෝධි පූජාව තියද්දී මේ ජනවාරි මාසේ 30 වෙනිදා රාහුගේ සහ කේතුගේ මාරුකුත් සිද්ධ වෙනවා. ඒතර හැකියාවක් තිබේ නම් වැටකෙය කොළ තුනක් උඩ තියලා නිල් සුදු සහ කහමල් 21 ගානේ පූජ කළ බෝධි පූජාවක් තිබ්බොත් ඔන්න ඔය පවුලේ තියෙන සමගිය සහජීවනයේ වර්ධනය කරගන්න ඉතාම අශුභයි. පුළුවන් කමක් තියෙනවා නම් මාස 12 එන්න આવ පළවෙනි සෙනසුරාද දවස් වලට මෙන්න මේ කාර්යය කරන්න පුළුවන් උනොත් සගා පවුලේ දිනුව බොහොම පහසුවෙන් ගන්න පුළුවන්.
හරි දැන් පවුලට විතරක් නෙමෙයිනේ තවත් කොච්චර දේවල් තියෙනනේ ඉගෙන ගන්න ළමයින්ට අධ්‍යාපනික වශයෙන් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට මේ අවුරුද්දේවත් හොඳ යහපත් විවාහයක් කරගන්න සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තත් නිරෝගිමත් ජීවිතයක් ගෙවන්න එපා ඔය හැම දෙයකටම කලින් ඉන්දික මහත්මිය අපි කියමුකෝනේ අපි මේ මුලින්ම කියමු ඇත්තටම මේ නිරෝගිමත් වෙන්න නිරෝගීවත් ජීවත් වෙන්න අපි මොන වගේ දේවල්ද මේ වර්ෂයේ පුරාවට අපි කරන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ ඒකත් එක්ක අපි අනිවාර්යෙන් මේ අධ්‍යාපනය ගැන කතා කළ යුතුයි विशेष तत्व हंधुना ज्योतिर्द्यादनागेन पद्धति मनोविद्या पुलवांग आगम वेन्न पुलवांग वैद्य विद्या पद्धति हर हापीटवामती मेन मे हंधुनागण अवधानम समय करगण अडुकरगण अवम करगण सातम एत्र यमुन टवाश विशेषमी ये कि मन लग्न वर्ट मे और यम सौख्य गेटेल तो विशेष लग्ने कुमको महत्व मे और कुजगे शनि महदसा अतुस गतकर्ना पड़े इन हाई मुदे दिन्नगे प्रधान वशंती है सा ये सन्दा उब यम आगमिक पीड़िता आगमिक हाई दिशात महत्व महतने योजना वक्र नमु मेहि गेटी मे इतम तद कथोलिक बेति मे वे करे मुखद दसपन विरुद्ध निशाटाणिया मे इक दसपन तीन सब दिव्यार विना प्रतिमा पंदना पागल इतकोट बड़गी हावे कुट अभी चिकन दी उपीले दिनेसा मम हितु मे मे अभी सहन पिता नरमन कितु कथोलिक बेतिम कथोलिक बेतिमंत मम योजना कर्ण मे वसरे अपल समय सदा विशेषेन्म रोस कुसुमे मैनिया उदेस हेम मसेक धातु विनिद यम आध्यात्मिक पीड़ित यदेन्न ये हर उबट उबे हदवतट उबे संत मनसर पीड़ा कर्ण बहु अहितकर्तत्व मे वसर तुल मघरवागन पुलवा मे कथोलिक बेतिमंत इटमतरव मोसेस्तुमा दसपन तटात जेसुस हंस के रन अनटत्न उबे जीवते गतकरा अन्नाय ओबट कर्णवट कमति दे वितराक्म ओब अन्नायट करन्न अन्नायट दायाद करन्न ओबट मे अवसर सार्थक करगन पुलवामि इलट बौद्ध अपे प्रेक्षकयन्ट निशांत महत्तय किव पिलिवेत इतामा होंदयि मोदे पिलिवेतर सेनसुरुगे अहितकर किरणयन सहन प्रमाणय समनय करगन्न पुलुवन सेनसुरुगे अपल समनय करगन्न सेनसुरु सम्बन्ध कथा देकक तियेन एकक विष्णु देवियन्गे कथाव अनित्ते गण देवियन्गे कथा अर विष्णु देवियो मे अवुरुदु हतक बटकोल कापु एक एकेन कियवेन्ने ए अत्रव हिंदु कथावल तियेन्ने तानिय संकेतार्थ एकेन्ने සැඟවුණු අර්ථ එතකොට ඒකේ කියන්නේ අපලයකදී ස්ථානය වෙනස් කරා කියලා ඒකේ බලපාන විදිය වෙනස් වෙනවා මිසක් අපලෙ අයින් වෙන්නේ නැහැ ඔය ප්‍රශ්නේ වෙනවා ගණදේවියන්ට ගණදේවියන්ට සෙන්සු කතාවේ හැටියට සෙන්සුර ඇවිල්ලා කිව්වම ඔබට මේ හිත ඇදලා මම අපල කරනවා කියලා සෙන්සුරට ගණදේවියෝ කියනවා එහෙනම් ඔයා මගේ බඩේ ලියලා යන හිත ඇදලා අපල කරනවා කියලා ඊට පස්සේ ඊළඟ දවසේ අදාළ මාර්කේ ක්‍රියාත්මක කරන සෙන්සුරාම ගණදේවිය කියනවා මගේ බඩේ තියෙන එක බලන්න ඔයා කියලා දෙන හිත කියලා මිසක් කරනවා කියලා හිතෙන් हतम से रस्तिया कथा वेगी मेघ किए विष्णुदेवी अपल विष्णुदेवी आवेगशील शनिको तेन मारू करना इस्ता विनस्करण हेब गणदेवियो उपायशील वेनो एनिस कथा देखें एत कथावतमी ओबट पौल जीवित प्रश्न हकन पुलवांग रेकिया प्रश्न हकन पुलवांग ओण प्रश्न हकट समय पुलवांग आवेगशील उपायशील एनिसा ඔබට මම ඉදිරියට කියන පොඩි මනෝවිද්‍යාත්මක අභ්‍යාස කිහිපයක් උත් ඔබේ අවිඥානික මනස මහා විශ්ව ඥානියත් එක්ක විශ්ව මනසත් එක්ක සුසර කරලා මේ වසර ඔබට අනිවාර්යෙන් සාර්ථක කරගන්න පුළුවන් අපලයි කියලා කියන බොහෝ දේ ඔබට සඵල කරගන්න පුළුවන් එකම ගින්දරට ලං කරන බිත්තර ඝන වෙද්දි බටර දිය වෙනවට ආනිය එකම අපලය සමහර විට ඔබ දිලින්ද එක් කරද්දි තව කෙනෙක් ධනපතියෙක් කරන්න පුළුවන් ඒකෙදි ඒ අදාළ වෙන්නේ ග්‍රහපීඨිය බලපෑම නෙමෙයි
විරාමයෙන් අනතුරු ඔබ රැඳී සිටින්නේ හිරු ටීවී වින්දනේ උදෑසනත් එක්කයි 2016 අවුරුද්ද ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නේ කෙසේද කියන කාරණාව අපි ජ්‍යොතිෂ හරහා කතා කරනවා. නිශාන්ත මහත්මයා දැන් පසුගිය අවුරුද්ද දිහා බලද්දී ගොඩක් අය බලාපොරොත්තුෙන් ඉන්න දේවල් මේ අවුරුද්දේ වෙයිද කියලා හිතාගෙන ඇති. සමහර අයට ප්‍රශ්න දිනවා මේ අවුරුද්දේ අපිට දරුඵල ලැබෙයිද? හොඳ විවාහයක් කරගන්න ඕනේ කියලා. විවාහයක් කරගන්න ඕනේ. ඔය ප්‍රශ්න තියෙන්නේ අපේ සාමාන්‍ය ජනතාවට. දැන් ඒ දේ සිද්ධ වුණ නැත්තම් ඊළඟ අවුරුද්දේ බලන් ඉඳ වෙයි. දැන් මේ බලාපොරොත්තු තියාගෙන ඉන්න අයට ඔබතුමාට කියන්න තියෙන්නේ මොකද්ද? මේ බලාපොරොත්තු ළඟා කරගන්න මොනවද විසඳුම් කරන්න ඕන? සගම එතෙන්දී දැන් විවාහදී ප්‍රමාද වූ අයට විශේෂයෙන්ම ගත කරනු ලබන දශා පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම සමහර නැකත් පද්ධතියන් වලදී යම් යම් පීඩා කරදර ඇති කරනවා. මෙතෙන්දී විවාහදී ප්‍රමාද වූ අයට විශේෂයෙන් ඒ අයට එයාගේ ජීවිතවල සමාලාට දැනුම හැකියා දක්ෂතා තියෙනවා රැකියාවෙත් හොඳ තැනක් තියෙනවා විවාහදී කටයුතු තමයි ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒතර එයාගේ පෞද්ගලිකව ජන්මපත්‍ර පරීක්ෂා කරොත් ක්ෂණික විසඳුම අපට ලබා දීමේ ශක්තිය තියෙනවා. නමුත් පොදුවේ ගත් කල තමන් ඉන්න ගෙදර ටිකක් වැදගත් වෙනවා සක අපි වාස්තු විද්‍යා අනුකූලව කතා කරොත් ගොඩක් දුරට නිරිත දිශාවේ එල් හැඩ එහෙම තියෙනවා නිරිත දිශාවේ වැසිකිලි කැසිකිලි පිහිටලා තියෙනවා නිරිත දිශාවේ මුළු තැංගියේ පිහිටලා තියෙනවා නම් ඔන්න බලපෑම් ඇති කරන්න පුළුවන් මෙන්න මෙවැනි අයට පුළුවන් විශේෂයෙන්ම පුර 15ක පොහොය දිනක සිල් සමාදන් වෙච්ච උපාසක උපාසිකාවකට ටිකක් සුදු පැහැය අඩු කෙනෙක්ව බලලා සුදු සිල් රැද්දා පූජා කරන්න පුළුවන් නම් මේ වසරේ තියෙන අහිතකරතා පහසුවේ මග අරව ගන්න පුළුවන් ඒවගේම තමයි මෙහෙණින් වහන්සේ නමකට හෝ කන්‍යා සෝහිරයකට අපි කිතුණු බැතිම දෙකුණ කන්‍යා සෝහිරයකට කොට්ටයක් සහ කුඩයක් දෙන්න පුළුවන් නම් මොකද ඒ අයගේ ගත කරන මානසික ව්‍යාකූලත්වය බොහොම සරලව මගහරව ගැනීමේ ශක්තිය ගෙන දෙන. ඒ වගේම තමයි පොදුවේ නිවාසවල ඉන්න අයගේ දියුණුවට තමන්ගේ ගෙදර ඉඩමත් එක්ක පිහිටලා තියෙන ආකාරය දිහා දැක්කට පස්සේ නැගෙනහිර දිශාවට වඩා බස්නාහිර පැත්තේ ඉඩකඩ වැඩි නම් තමන්ගේ ගෙයි බිත්තියේ සිට මායිමට ඉඩකඩ වැඩි නම් මෙන්න මේ වසරේ සෙනසුරුගේ අහිතකර බලපෑම් ගෙන දෙන්න පුළුවන් ඒ නිසා විශේෂයෙන්ම අපි මේ කියන ප්‍රතිකර්මත් එක්ක තමන්ගේ බිත්තිය ඉඳන් නැගෙනහිර මායිමට තියෙනා වූ දුර ප්‍රමාණය බලලා ඊට වඩා අඩු ප්‍රමාණයකින් ගල් වැටියක් අතිවාරමක් එවැනි දෙයක් සකස් කරගත්තොත් අනිවාර්යයෙන්ම සගා ওই ප්‍රතිකර්ම දෙක කරොත් ඒ ප්‍රමාද වෙන විවාහදී කටයුතු සාර්වපකාරීව සාර්ථකයි ඔන්න සගා කරන්න ඕනේ හරිද ප්‍රශ්නයක් නෑ සමහර අය දරුඵල බලාපොරොත්තු වෙනවා ඒ ඒ ඒ අවස්ථාව පසුගිය අවුරුද්දේ නොලැබුණු අයට මේ අවුරුද්දේ සාර්ථක වෙයිද මොනවාරි පිළියම් කරන්න තියෙනවා මේ මසගා දෙතෙන්දිත් මට කියන්න තියෙන පෞද්ගලික ජන්මපත්‍රය පරීක්ෂා කරලා බලලා තමයි හරි විසඳුම් හොයන්න තියෙන්නේ පොදුවේ ගත් කල තමන් ඒත් පදිංචි නිවස ගැන මම කතා කරනවා ඊසාන දිශාවේ වැරැන්න ඊසාන දිශාවේ කාපෝච් එකක් පිහිටලා තියෙනවනේ ඊසාන දිශාවේ වැසිකිලි කැසිකිලි පිහිටලා තියෙනවනේ ඊසාන දිශාවේ මුළු තැංගියේ පිහිටලා තියෙනවනේ ඒවට බාධා කරදර ඇති කරනවා පොදුවේ ගත් කල හැකියාවක් තිබේ නම් අධ්‍යාපන ලැබන වයසේ සිටින සාමාන්‍යර භික්ෂුවකට හරි එසේත් නැතිනම් ප්‍රදේශයේ පහසුකම් වම දරුවෙකුට හරි පොතක් පතක් දන් දෙන්න පුළුවන්. ඒ වගේම පුළුවන්කමක් තියෙනවා විශේෂයෙන්ම සාමාන්‍යර භික්ෂුවක මේ නිවසට වඩම්මල ආහාර වේලක් දාන වේලක් පිළිගන්වලා බෑග් එකකට පොතක් පැන්සලක් චොක්ලට් එකක් ඇපල් ගෙඩියක් රස කැවිලි දෙයක් සහ බෙහෙත් ද්‍රව්‍ය ස්වල්පයක් එක දීලා ඒ උන්වහන්සේගේ කටින් ජයපිරිත වරක් හෝ සජ්ජායනා කරගන්න පුළුවන්කම ලැබුණොත් මෙන්න මේ නිවසට තිබෙනා උදාර සම්පත් ඉන්නලා තියෙන බාධක පහසුවේ මගහරව ගන්න පුළුවන්. පුළුවන් තරම් පින්කටව පින්කටියතු වල තමයි නියැලෙන්නට නේද? අපල මගහරවගෙන යහපත් දේ ළඟා කරගන්න නම් ওই වගේ පින් වැඩ කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. ඉන්දික මහත්මයා දැන් අපි මේ හැමදේම කරනකොට අධ්‍යාපනයේට අනිවාර්යයෙන් මුල් තැනක් දෙන්න එපා. විශේෂයෙන්ම අපි නංගිලා මල්ලිලා දුවලා පුතාලා හැමෝම දැන් ග්‍රහ යුද්ධ වෙන්න පුළුවන් ඔය වෙන දේවල් නිසා තමන්ගේ අධ්‍යාපනයට බාධා කරගන්න බෑ අධ්‍යාපනය හරි විදිහට කරගෙන යන්නේ අධ්‍යාපනය යහපත් කරගන්න අධ්‍යාපනය සාර්ථක කරගන්න මේ වර්ෂයේදී අපි මොන වගේ දේවල්ද කරන්න ඕනි කියලා කියවු නේද ඔව් ඇත්තටම අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගණ දෙවියන් ගණේෂ් කියන සංකේත නාමය තමයි භාවිතා කරන්නේ ඇත්තටම විශ්ව ඥානයේ අධ්‍යාපනික ස්වරූපය නිසා මේ ගණ දෙවියන් නිසා කරන පුද පිළිවෙස සහ ඒ හරහා කරන අධ්‍යාත්මික ඒකාග්‍රතාවය නැතුව ඒක හුදු පිළිම වන්දනාවක් නෙමෙයි ඒ සංකේතාර්ථයකින් විශ්වයේ මහා ඥානයත් එක්ක සුසර වීමක් කරන්නේ ඒ ඊළඟට ඔබට අසීමිත මතකයක් තියෙනවා ඔබ දක්ෂයෙක් කියන එක නිතර හිතන්න ඔබ ඔබ ඔබට පුළුවන් නම් සයෝජනා කරන්න මම මට අසීමිත මතකයක්ද අසීමිත කුසලතාවද අසීමිත හැකියාවන් ද ඇති බව මම විශ්වාස කරමි ඒ වගේ ඔබට පුළුවන් නම් නිරන්තරයෙන්ම ඔබට ඒ සම්බන්ධ සංයෝජනා කරන්න. ඊළඟට දැන් හැකිතාක් ඔබේ කාලය කළමනාකරණය කරගෙන ඔබේ අධ්‍යාපන කටයුතු කරන්න හැකිතාක් ඔබේ මනස රිලැක්ස් කියන්නේ බොහොම සහනශීලීව තියාගන්න. මොකද සාමාන්‍යයෙන් විභාග සමත් වීම තීරණය වෙන්නට ආනිය පාඩම් කරන ප්‍රමාණය නෙමෙයි මතක තියාගන්න ප්‍රමාණය. මතක ශක්තිය. ඔව්. ඒ නිසා ඔබේ ස්මරණ ශක්තිය වැඩි කරගන්න ඇත්තටම පුළුවන් නම් ඔබට ඉඩ ලැබෙන වෙලාවට ආපස්සර ගණන් කරන්න. ඇත්තටම ඔබ හොඳට පාඩම් කරලා නිින්දට යද්දී ඔබට පුළුවන් නම් 1000 ඉඳලා ආපස්සර ගණන් කරගෙන ඉන්න නිින්ද එනකම්. ඔබ සාමාන්‍යයෙන් පාඩම් කරනවට වඩා
දෙතුන් ගුණයක් ඔබ තුල මතකය වඩා හොඳින් ගබඩා වෙන බව ඔබටම දැනෙන්න පටන් ගන්න විදිහ කාලයක් යද්දී. ඒ නිසා මෙන්න මේ පිළිවෙත තරව ඔබට අධ්‍යාපනය සාර්ථක කරගෙන යන්න හැකියාව තියෙනවා. රැකියාව ගැන කතා කරන්න ඕනේ. ඔව් රැකියාව ගැන කතා බහ කරද්දී ඊයේ දවසේ දැන් මේ ජ්‍යොතිර්වේදින් එද්දී අපි ඇවිල්ලා අහනවා අපේ රැකියාවට මොන වගේ තත්ත්වයක් වෙයිද මේ අවුරුද්දේ. ඒ බලාපොරොත්තු තියෙනවා. මොකද අපේ සගාහිම රැකියාව උසස් වීම ලැබෙයිද මේ වර්ෂේදී වගේ දේවල් අහනවා. මේ වගේ දේවල් ඇත්තන අපි වගේම ටානිය මේ බලන අයත් බලාපොරොත්තු වෙයි. මොකද තමන්ගේ ආර්ථික මට්ටම ඉහළ යද්දී තමයි දරුවන්ට උනත් ඒ ප්‍රතිලාභ ලැබෙන්නේ. තමන්ගේ බිරිඳට ලැබෙන්නේ, තමන්ගේ ගේ දොර හදාගන්නේ, වාහනයක් ගන්න. නිසා මතක රැකියාවට මොන වගේ බලපෑම්ද තියෙනවද? විශේෂයෙන්ම සගා මේ රැකියාවට කියන බලපෑමට වඩා මොකද මේ 2016 වසරේ චිත්තසංතානය අපි කියන්නේ මානසික මිනිසුන්ගේ සිතුවිලි ධාරාවේ තමයි අවුල් ස්වභාවයක් නැති කරන්නේ. මොකද අන්නේ හේතුව නිසාවෙන් රැකියා තෘප්තිය අහිමි වී එතකොට ප්‍රධානින් අතර හොඳ හිත පවත්වාගෙන යාමේ නොහැකිතාවයන් සමහරලාට සගාගේ තියෙන ගැටලු වගේම අනිත් කෙනාටත් මානසික ගැටලු තියෙන්න පුළුවන්. උදේට එයා දැක්කට සමහරලාට ගුඩ් මෝනින් නොකියුවත් ඕක ගොඩාක් හිතන වාර අනන්ත වෙන්න පුළුවන් මේ වසරේ තියෙන ග්‍රහ සිත්තම. ඉතින් අන්න ඒ වගේම තමයි තමන්ගේ හැකියා දක්ෂතාවයන් අනුවට සමහරලාට විදේශගත රැකියා බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඇති. ඒ වගේම රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඇති. මෙන්න මෙවැනි අයට විශේෂයෙන්ම තමන්ගේ ජන්මපත්‍රයේ ප්‍රධාන ග්‍රහ රටාව දිහා දැකලා තමයි හරිම ප්‍රතික්‍රමයක් කළා. ඒකේ පොදුවේ ගත්කල සෑම දිනාටම හැකියාවක් තියෙනවා තමන්ගේ දකුණු අතේ වියතේ තියෙන උසේ ප්‍රමාණයට. පෙරහන් කඩගොටු මේ වසර ආරම්භයේදීම පෙරහන් කඩගොටු නමයක් මහලා තමන්ට පුළුවන් නම් ළඟම ඇති විහාරස්ථානයක අපි කියන ටැප් පොල ගැට ගන්න පුළුවන් නම් පෑන් පෙරන ගොටු ගැට ගහලා ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි සෑම දවස සෑම සෙනසුරාදා දවසකම රතු කැකුළු බතක් තමයි වැදගත් වෙන්නේ. නිවාඩු දවසක් නිසා රතු කැකුළු බතක් එළවලු ව්‍යංජන සහිතව කෑම පාර්සල් තුනකට වැඩි ප්‍රමාණයක් සකස් කළා. අතපය වාරු නැති යාචකාදීන්ට මෙන්න මේ දේ දිනන කරන්න පුළුවන් නම් සෙනසුරුගෙන් එන බලපෑම ගොඩක් අවම කරගන්න පුළුවන්. ඒ වගේම කිතුණු බැතිමතුන් නම් ශාන්ත අන්තෝනි මුනින්ද්‍රයාගේ දේව මෙහෙට සහභාගී වෙච්ච උදවියට තමන්ගේ උපයපු වැටුපෙන් කොටසක් අයින් කළා. ඒ සහභාගී වෙලා මේ අපි කියන්නේ කිතුණු බැතිමතුන්ට පුළුවන් ඒ ශාන්ත අන්තෝනි මුනින්ද්‍රයාගේ දේව මෙහෙට සහභාගී වෙලා ණයට කිරිබත් කෑලි හදලි වල තමන්ට දෙන්න පුළුවන් නම් අන්නේ රැකියාශිත තිබෙන කරදර බාධා පහසුවෙන් මෙල්ල කරගන්න පුළුවන්. පුළුවන් තරම් යහපත් දේවල් නේ ධර්මයේ රකින්න කෙනා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා කියලා තියෙන තියෙන නිසා මම හිතන්නේ මේක බුදුදහම පවතින රටක් බුදුදහම සංස්පර්ශය ලැබපු රටක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව නිරන්තරයෙන් අපිට ලැබෙන රටක්. ඉතින් ඒ නිසා මේ දේවල් ලං කරගන්න අපිට මොනවද තව තවත් කරන්න පුළුවන් කියන කාරණේ අපි කතා කරමු. විරාමයකට ගිහිල්ලාමු. විරාමයට යන්න කලින් මතක් කරනවා පෑනක් කොලයක් ළඟ තියාගන්න ඕනේ නේද සගා? ඔව් අනිවාර්යයෙන්ම ඒ සඳහා සූදානම් වෙන්න. මොකද පොදුවේ අපිට තියෙන ගැටලු ටික අවම කරගන්න අපේ දක්ෂ ජ්‍යොතිර්වේදින් සූදානම් ඉන්නේ විශේෂ පිළිමක් ඔබට කියන්න. දස් දාසේ අවුරුද්දේ ඇතිවිය හැකි දේවල් පිළිබඳව කතා බහ කරා. අපි ඒ වපසරිය ඔබට සවිස්තරාත්මකව පැහැදිලි කරා. දැන් ඇතම විශේෂඥතාවයක් ලබාගත්, විශේෂ ප්‍රාගුණ්‍යයක් ලබාගත් ජ්‍යොතිර්වේදියා දන්නවා සමස්ත සමාජයටම යහපතක් වෙන්න කුමන කටයුත්තක් කළ යුතුද කියන කාරණාව පැහැදිලි කරන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක නිශාන්ත පෙරහර මහත්මයා සූදානම්ව ඉන්නවා. එතුමාගේ අත්දැකීමෙන්, එතුමාගේ පළපුරුද්දට අනුව අද දවසේ ලාංකික ඔබට යහපත් වන දෙයක් කියන්නේ නිශාන්ත මහත්මයා. සෙත් කවි අපි මං හිතන්නේ පෑනක් කොලයක් ළඟ තියාගන්න කියලා කලින් මතක් කරා. ඒ නිසා කොහොමද අපි මේ දේවල් सिद्ध කරන්න ඕනේ? දැන් ලියා ගන්න එක මුලින්ම කරන්න එපා. ඒ නිසා ඒක ලියාගමු. ලියාගත්තට පස්සේ මේ දේවල් කොයි වෙලාවෙදී අපි සජ්ජායනා කරන්න ඕනේ? ඒ හරහා අපිට මොන වගේ දේවල්ද ලං කරගන්න පුළුවන් අපි කියමු. උටාන දැන් විශේෂයෙන්ම මේ උපුල්වන් කියන දෙවියන්ට තමයි මේ සෙත් කවිය කියන්නේ. ඉතින් සමානලාට තමන්ට තිබෙන මානසික වශයෙන් ඇති කරන පීඩා කරදර තමයි මේ වසර තුර බහුල කරලා තිබෙන්නේ. ඉතින් මෙන්න මේ මානසික අපි කියන්නේ සිතුවිලි වල තියෙනවා අහිතකරතාවේ මග හරව ගන්නවා වගේම විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයේ අනිවාර්යයෙන්ම මේ සෙත් කවිය තුලින් තමන්ට ළඟා කර ගන්න පුළුවන්. මම මේ සෙත් කවිය කියන්නේ ඒතර ලියා ගන්න පුළුවන් විදිහට මම තිරේ දිස්වේවි. තුමුල සුරංගන පිරිවරා බල महिमयन सिरी कतद समगिन निमल गुरुलिंदु असुनरादिव
අනුහසින් නිරතුරුව වැජබෙන විපුල කරුණා ගුණැති පුල්වන් උවිඳුනේ මට මෙවස පවතින අපල උවදුරු සිතේ කරදර දුරර සොම්නස දෙවන් නිතියන ඉතින් තාන්න මෙන්න මේ සෙත් කවිය තමන් අදහන කුමන හෝ ශාස්ත්‍රයේකට තමන්ගේ වන්දනාමාන කටයුතු කරලා සෑම දෑම තමන් නිවසෙන් පිටත්වල යන්න ඉස්සෙල්ලා වරක් හෝ සජ්ජායනා කරලා ගියොත් අනිවාර්යෙන් තමන්ටම තමයි මේ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන් වෙන්නේ ඒ නිසා අනිවාර්යෙන් මේ 2016 වසරේ මොන ග්‍රහමාරු වීම මොන වගේ අපල උපද්‍රවකාරී තත්වයන් තිබුණත් තමන්ගේ යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් නැවතත් මම කියනවා තමන්ගේ යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් සාර්ථක කරගන්න මේ විශ්වීය ආශිර්වාදය අනිවාර්යෙන්ම ළඟා කරගන්න පුළුවන් සිතුවිලි කියන දේවල් හරිම ප්‍රබලයි නේද නිශාන්ත මහත්මයා ඉන්දික මහත්මයා මම හිතන්නේ සිතුවිලි වලට තමයි හැමදේම කරන්න පුළුවන් සිත ශක්තිමත් නම් අපිට හොඳ ගමනක් යන්නට පුළුවන්කම තියෙන ඉතින් ඒ නිසා සිතුවිලි යහපත් වෙන තරමට අපේ ජීවිත වලටත් යහපත ලං කරගන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා සිතුවිලි යහපත් කරගන්න එක හරි වටිනවා නේද ඉන්දික මහත්මයා අපි කියමු නේද දැන් ඔබතුමන් කිව්වා මනෝවිද්‍යාත්මක උපදේශ ටිකක් දෙනවා කියලා අපි අනිවාර්යෙන් කොහොමද මේ සිතුවිලි යහපත් කරගන්නේ අපි ඒ ගැන කතා කරන්න ඕනේ ඊට කලින් අපි වෙලාව බලමු හොඳයි ඉන්දික මහත්මයා අපි කියමු නේද ඔව් ඇත්තටම වෙන්නේ අපේ චේතනා ක්‍රියා බවට පත් වෙනවා ක්‍රියා පුරුදු බවට පත් වෙලා පුරුදු චරිතේ බවට පත් වෙලා චරිතේ ඍණම බවට පත් වීම තමයි මේ භව ගමන පුරාම සිද්ධ වෙන්නේ ඒ නිසා මේකේ පළවෙනි පියවර චේතනාව යහපත් කර ගැනීම හරහාම අපිට බොහෝ දේ වෙනස් කර ගන්න පුළුවන් මෙහිදී අපේ මේ මනසෙන් ඇත්තටම 10න් 8ක් 9ක් විතර නා අවිඥානික මනස යටහිත මහා විශ්වඥානයට සුසර කර ගන්න අපිට පුළුවන්කමක් තිබෙනවා නම් බොහෝ දේ කරන්න පුළුවන්. කියන්නේ මේ මුළු මහත් විශ්වයම ක්‍රියාත්මක කරන මහා බුද්ධියක්. ඒකට අනන්ත බුද්ධිය කියන්න පුළුවන් විශ්වඥානය කියන්න පුළුවන් බ්‍රහ්මන් කියන්න පුළුවන් දෙවියන් වහන්සේ කියන්න පුළුවන් මේ මොන ලේබල් වලින් හැදින්නුවත් මුළු මහත් විශ්වය ක්‍රියාත්මක කරන්නේ එකම අසහය බුද්ධිමේ ඥානයකින්. ඒ ඥානය තමයි තානියා පැය 300 දින 365 පැය 6කට වරක් පෘථුවිය සූර්යයා වටා ගෙනියන්නේ. චන්ද්‍රයා දින 29කට වරක් පෘථුවිය වටා භ්‍රමණය කරවන්නේ. අඟලකින් 200න් එකක් තරම් පුංචි යුක්තාණුවක් මහා ජීවියෙක් බවට පත් කරනවා. ඉතින් ඒ මහා විශ්ඥාණයට ඔබේ බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනා යහපත් නම් ඉටු කර දෙන්න හැකියාව ස්ථිරවම තිබෙනවා. ඒ නිසා ඔබ හැමදාම රාත්‍රී නිින්දට යද්දී තමයි සාමාන්‍යයෙන් අපේ මොළයේ ඇල්ෆා මට්ටමට නිින්දට යන්න කිට්ටුව තමයි උඩුහිතයි යටිහිත අතර තියෙන පරතරය අඩු වෙන්නේ. ඒ මොහොත උදෑසන අවදි වූවහම ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ප්‍රාර්ථනා කරන්න මහා පරම දයාබර පූජනීය මහා විශ්වඥාණයට කැමති නම් සබදාහම කියන්නත් පුළුවන් මම නමස්කාර කරමි ඔබට මාගේ නමස්කාරය වේවා ඔබගේ අසීමිත බලයෙන් මාගේද අනන්ත විශ්වවාසී සියලු දෙනාගේද ජීවිත යහපත් වේවා සුවපත් වේවා සැපවත් වේවා කියලා ඒකම මුළු විශ්වයටම යෝජනාවක් වෙනවා ඔබේ බොහෝ බාධා අවහිරතා සමනය වේවි ඊට අමතර ඔබ හැමදාම රාත්‍රියේ සහ උදේ ඉතාම ඒකාග්‍ර මනසකින් ස්වයං යෝජනා කරන්න ධනවත් වෙමි නිරෝගී වෙමි සතුටු වෙමි ඉවසමි ඔබ ඔබේ යටිතර කාව දිනතුරු මේ ටික කරද්දී ඔබට දින 21ක් විතර යද්දී දැනේවි ඔබ වගේම ඔබ නරකයයි අසාර්ථකයයි අහිතකරයයි විශ්වාස කළ ඔබ වටා පරිසරයත් ඔබ හිතනවට වඩා ඉතා වේගෙන් වෙනස් වෙන බව ඔව් මං හිතන්නේ ඔව් තානියා මේ ඇත්තම මේ දේවල් සෑම දෙයක්ම ඔබේ ජීවිතයට යහපත් කරගන්න කියන දේවල් අද දවස තමයි 2016 අවුරුද්දේ ආරම්භ වුණ දවස ඔබ දින 365ක් මේ කාලවකවානුව ගෙවන්න ඕන ඔබේ ජීවන ගමනේ එක්තරා අවුරුද්දක් තමයි තවත් ගෙවෙන්නේ ඒ නිසා මේ නිශාන්ත මහත්මයා දැන් සමහර අය ලග්න පිළිබඳ උනන්දුවක් දක්වනවා තානිය දැන් උපන් නැකත දිනවන නිශාන්ත මහත්මයා ඒකට සුබ අසුබ බලපෑමුත් වෙන්න පුළුවන් ඒ හරහා ජීවිතවලට බලපානවනේ දැන් මේ අවුරුද්දේ එහෙම සුබ අසුබ තත්ත්වයක් මොනවා ලග්න වලින් අර නැකත් තලිනුත් අපිට බලපෑම් කරනවනේ අපි ඒ සුබ අසුබ කරන නැකත් ගැන අපි කතා කරමු නේද නැන්ද සමාන නැකත් 27කට තමයි පාද හතරක් හැටියට බෙදී පවතින. එතකොට පොදුවේ එකත් කල සමහර අපි සුබයි කියන නැකත් වල පළවෙනි පාද දෙවන පාද සුබ වෙලා තුන්වෙනි හතරවෙනි පාද අසුබ වෙන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි හතරවෙනි පාද සුබ වෙලා පළවෙනි දෙවෙනි පාද අසුබ වෙන්න පුළුවන්. පොදුවේ එකත් කල මේ වසර තුල දක්නට ලැබෙනවා විශේෂයෙන් දෙට සහ අනුර කියන නැකත් වල ඉපදිච්ච උදවියට ජම්මේ රාෂ්ට්‍රක තත්වයන් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි දැන් සෙනසුරු ගැන අපි කතා කරෙත් ඒක. ඒ වගේම තමයි අස්විද නැකත මේෂ ලග්න හිමියන්ට ගොඩාක් දුරට බවත් ගන්නවා. අස්විදනකතේ ලග්න අෂ්ටමේ රාෂ්ට්‍ර කපල යන දින්දික මහත්මයා ක්‍රියාත්මක වීම මේ වසර තුල ඇති කරලා තියෙනවා ඊට අමතරව සා වීසා කියන නැකත් වල
පාදනුව වෙනස් වෙන්න පුළුවන් නමුත් සා වීසා වල නැකත් හිමියන්ටත් යම් යම් අහිතකරතා තමන්ගේ කටයුතු වලට වෙනදා කරන කටයුතු සායිකනිසද මත සිත නැකත 3-4 පාද රාශි පිරා ගරුටය එතකොට මෙන්න මෙවැනි නැකත් හිමියන්ට තමන් කරන කටයුතු වලට වගේම කරන්න බලාපොරොත්තුන කටයුතු වලට තනපේක්ෂිත කරදර පීඩා ගැන දීමේ ඉඩ කඩ තිබෙනවා ඉතින් පොදුවේ සෑම දිනාම වසර මුල නිසා තමන්ගේ ජන්ම පත්‍රය තමන්ගේ පවුලේ ජ්‍යොතිර්වේදියා තුලින් පරීක්ෂා කරගත්තොත් ඒ යන්න තියෙන ගමන් මාර්ගයේ කොයි වගේද යන්න තියෙන ගමන් මාර්ගය තුල එල්ල වෙන්න පුළුවන් පුංචි පුංචි බාධා කරදර මොනවද කියලා පූර්ව අවබෝධයක් ලබා ගත්තොත් අර මෙතුමන් කිව්ව ආකාරයේ රිපෝට් එක වෙනස් කරගන්න ඕනම කෙනෙකුට මේ වසර තුල පහසු වීම පුළුවන් විශේෂයෙන්ම තමන් කරන කියන කටයුතු අන් අයට තමන් අන් අයගෙන් කොහොමද බලාපොරොත්තු වෙන්නේ කියන දේ තුල තමන් අන් අයට කොහොමද කරන්න කියන එකත් හිතා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා විශේෂයෙන්ම තමන්ගේ ආගම දහම කෙරෙහි වැඩිපුර නැඹුරුතාවයක් ඇතුව යන්න ඕන වසරක් තමයි මොකද අර ඔහෙ ගෙවිල යාවි කියලා හිතන් ඉන්න පුළුවන් වසරක් නම් නෙමෙයි තාන්නේ 2016 කියන්නේ ඒ නිසා තුන්කල් දක්නා නුවණෙන් යුතුව පාතබ්බොත් 2016 වසර ජය ගන්න පුළුවන් ඔහෙ ගෙවිල යාවි කියලා හිතන් ඉන්නත් එපා බලන් ඉන්නත් එපා එහෙමයි අපි මේ ඉන්දික මහත්මයා කියමු සුබ නැකත් මොනවද අපි මේ ලග්න වලට අනු අපිට සුබ පළගෙන දෙන නැකත් මොනවද කියලා කතා කරමු. ඔව් දැන් අපි මේ සුබයි කියන නැකත් ඔබ ගත කරන මහදස අතුරුදස හා ඔබේ ලග්න අනුව වෙනස් වෙන්නට පුළුවන් අපිට මේ මොහොතේ කතා කරන්නට වෙන්නේ පොදු අවසාන පිළිතුරනේ. නිසා මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් සමස්තයකට ඔබට විශේෂයෙන්ම මෝහසිරස නැකත 3-4 පාද වලින් 3 වෙනි 4 පාදෙන් උපන්න අයට අද පුනාවස අද නැකතෙන් සහ පුනාවස නැකතේ පළමු පාද 3 උපන්න අයට ඒ වගේම විශේෂයෙන්ම උත්තරසර නැකතේ 2-3-4 ගැන අවසන් පාද තුනෙන් උපන්න අයට සුවන නැකතෙන් උපන්න අයට ඒ වගේම දෙනට නැකතෙන් සියාවස නැකතෙන් හා පුව පුටුප නැකතේ පළමු පාද තුනෙන් උපන්න අයට අනිත් නැකත්වල වඩා තරමක් වඩා යහපත් සුබදායක තත්ත්වයක් මේ වසර තුල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔව් තානියා මේ දැන් අපි මේ ගැන කතා බහ කරා ජ්‍යොතිෂයට අනුව 2016 අවුරුද්ද දැන් පවුල් ලේඛකයක් ගත්තාම අපි වැඩ කරද්දී අපිට ඉවසීම තියෙන්න ඕන අපිට අන්‍යෝන අවබෝධය තියෙන්න ඕන අපේ මත ගැටුම් ඇති වෙන ඕන ආකාරයේ ජීවත් වෙන්න ඕන මේවා තමයි නිශාන්ත මහත්මයා අපි බැලුවාම මේ පරිසරය තුර ලස්සන වෙන්න අවශ්‍ය කරන දේවල් අපි තවත් කෙනෙක් එක්ක ගැටුමක් ඇති වෙන්නේ අපි යම් යම් දේවල් පිළිබඳ එකඟතාවයක් නොවෙන නිසා එනම් විශේෂම පවුල් ජීවිතයක ආරක්ෂා වීම වැදගත් වෙනවා අපි මේ පැත්තෙන් කතා කරමුනේ ඕසක විශේෂම 2016 නවවසර නොගැලපීම් ගැලපීම් බවට පත් කරගත යුතු වසරක් අපි ඔක තේරෙන අපි කතා කරොත් gedara තියෙන එක රූපවාහිනී යන්ත්‍රය. ඒතර සමහරලාට gedara ස්වාම පුරුෂයා කැමති වෙන්න පුළුවන් හිරු නාලිකාව යන ටෙලි නාට්‍යයක් බලන්න. සමහරට බිරිඳ කැමති වෙන්න පුළුවන් වෙනත් නාලිකාව ගැන නාට්‍යයක් බලන්න. ඔන්න මේ වසර තුර ඔන්න ඔයනි ගැටුම් මතුවෙන පුංචි දේවල් මතුවෙන වසරක්. ඒ නිසා එක්ක දෙන්නෙන් එක්කෙනෙකුට පුළුවන් වෙනවා හරි සඳුදා ඔයා බලන්න අඟහරුවාද මම බලන්නම් ඒ කියලා එක්කෙනෙකුට අතහරි. එහෙම නැත්නම් රූපවාහිනී යන්ත්‍ර දෙකක් gedara ගෙනත් තියාගන්න. ඔන්න ඔයවැනි විසඳුම් වලට එළඹීමේ වසරක් හැටියට තමයි මේ වසර දකින්. විශේෂයෙන් අධ්‍යාපන ලැබන වයසේ සිටින දුවා දරුවන්ගේ ක්‍රියාකලාපයන් ඔවුන්ව අනවශ්‍ය විදියට මෙහෙයවීම ඒ වගේම මේ තාක්ෂණයේ දියුණුව පිළිබඳව අපි සතුටු වුණාට තාක්ෂණයේ දියුණුව නිසා හදවත් කම්පා කරන සිදුවීම් මේ වසර තුර බහුල කිරීමේ ඉඩකඩ තිබෙන නිසා රැකී ආරක්ෂාවල නියුතු දෙමාපියන් විශේෂයෙන් තමන්ගේ දුවා පුතුන් කරන කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම තමයි පසුගිය වසරේ වගේ මේ වසරෙත් තමන්ගේ නිවස අසල තියෙනා වූ ඇලදොල ගංගා පිළිබඳව ඒ වගේම ලිදේ සමහරලාට බැම්ම බැඳලා නැති වෙන්න පුළුවන් සගා උසට මෙන්න මෙවැනි තැන්වලදී මේ කුඩා දරුවන් කෙනිදෙලින් ගත කරන එලිපෙහෙලි ඉන්න අවස්ථාවවලදී වැඩි අවධානයක් දෙමාපියන් විසින් යොමු කරගත යුතුයි. ඒ වගේම තමයි දුවා දරුවන් පාසල් ප්‍රවාහනය කරනු ලබන රියදුරු මහතුන්ගේ පවා වැඩි වගකීමක් මේ වසර තුල දරන්න සිද්ධ වෙන. ඒ නිසා විශේෂයෙන්ම හැමදාම හැම සෙනසුරාදා සහ අඟහරුවාදා දිනකම තමන්ට පුළුවන් ආකාරයේ තමන්ගේ ආගමික වටපිටාවත් තුල තමන්ට පුළුවන් ප්‍රමාණයට තමන්ට වෙනත් කෙනෙකුගේ තියෙන අවශ්‍යතාවයක් සපුරා ගන්න පුළුවන්කම ලැබුණොත් උදා වෙන වසර පෞල් ජීවිතේ පෞලේ සනසුම පෞල් ඒකකයේ තුල වැඩි දියුණු කරගන්න විශ්වීය ආශිර්වාදේ අනිවාර්යෙන් ළඟා කරගන්න පුළුවන්. ඔබ තනිව යන ගමනට වඩා පවුලක් විදිහට එකමුතු අත්යල් බැඳගෙන එකට යන ගමන බොහොම ශක්තිමත්. ඒ යන ගමනට ඔබ මොන වගේ දේවල්ද කරන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණාව ගැන අපි කතා කළා ලැබුණු කාල වේලාවත් එක්ක. ඉතින් මම හිතන්නේ අපේ කාල වේලාව අවසානයි නිසා අද දවසේ අපි මේ විශේෂාංගයට සමු දෙන්න සූදානම් වෙනවා. ඔව් ඇත්තම පුරා වසර ගණනාවක් අපි සමග සුහදව වැඩ කරන අපේ රට සම්පත් විදිහට ඉන්න
मे मानव संपत् अभ्यागेकरण प्रवीण ज्योतिर्वेदी जातंत्र ज्योतिष उपदेशक निशांत बेर महात्मा उभय सेवा वैद्य तभी बलापुरो आभवन के समुदेन प्रवीण ज्योतिर्वेदी इंदिग तरवात महात्मा इदिरेट तपी मेवाणु संवाद तुंग अपे आदरणीय जनता यहाद देवल दे मुखीन दे मतखंड आयुभवन के समुदेन हरि टानिया सुंदर विशेषांगी सूदानीन तीन अभी हेमदामी वे निरंतरी हिरोक्कर अभी मटिन की देवा वेदगत देवाल इवागेम विंदनी देवा निरंतर सफयान सूदान विंदने उदासन तो हेमना विशेषांगी हम अभी विराम विराम पास हम बलापुर तुम सुपिपना मितुरु वसत काल सुंदर में अप तुम सुपिपना हित मितुरु वसत काल आई
ආයුබෝවන් සුබ දසනක් වේවා අද ජනවාරි මාසේ පළවෙනිද 2016 වර්ෂයේ ආයුබෝවන් සුබ දසනක් වේවා ආයුබෝවන් සුබ දසනක් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මා ඉරුවනි හදවතින් ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔබ දන්නව හැමදාමත් හිරු ටීවී ඔබට ආදරේ ගිය වසර වගේම මේ වසරෙත් බොහෝ දේවල් ඔබට තිලින කරන්න ප්‍රේක්ෂකයන්ගේ හදවතට සමීප කරන්න ඔබව හඳුනගත්ත නිසාම අපි සූදානමින් ඉන්නවා විඳින උදෑසනේ දෙවන හෝරාවේ අවසන් විශේෂාංගය අප ආරම්භ කරන සූදානම් වෙනවා. හිතවතුනේ අලුත් අවුරුද්ද පිළිබඳව පුංචි දෙයක් කියන්න හිතුණා. ඔබ යම් කිසි විදිහකට බලාපොරොත්තු ගොන්නක් පොඩි බැඳගෙන ඉන්නවා නම් 2016 වර්ෂයේදී ඉෂ්ට සිද්ධ කරගන්න. ඒ සියලුම බලාපොරොත්තු ඔබ හිතන පතන ආකාරයට අතිශයම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක පුංචිම පුංචි දෙයක් කියන්න ඕනේ. अभी हेमोम मिनीसु मिनी मनसिंग उषा सुदवीय ये मनसिंग उषा सुदवीय कटेवत कल युतुक्रमे पीली बंधव अपे बौद्धागम भूमुहुदीन संधान एनिसा मे लभ अलुत्तावृद्ध तुल अब मनुष्य क्रिधेट मनुष्यत्वे गुणांगयान प्रदर्शने करमीन अतिशयम वासनावंत सार्थक रटक बवट पत्कारनट मे रटट आवश्यक शक्ति धैर्य लबादीन कीन ये आराधने वबट इली मकर्ण इदीन मिनिसु निधीर सिंह जातियाक निधीर श्रीलांकी की निधीट जातियागम कुलमल बेदेकिन तोरो अप सीलु दिनाम अधिटान करगती उत्ते एकाई हेमुनोत मे रट भूम सुंदर रटक बवट पत्कारन है क्या वकले भी रटक सुंदर करान सुरंगी अपट आवश्यक साधक गुडक तेनो ये गुडक तिबिन साधक अतरीन वेदगत्म साधक यक निधीट अपट कलाव हंदुनागन है क्या उत्तिबिन අනිවාර්යෙන්ම කලාකරුවන් හැමදාම රසිකයන් පිනවනවා කලාව නැති රටකින් වැඩකුත් නැහැ කියලා මට හිතෙන විතරමිටම කලාව අපිව ජීවත් කරනවා අනේ නිසාම තමයි හිරු අපිත් කලාවට ගොඩක් ආදරය කරන්නේ කලාවට ආදරය කරන ඔබ ගැන හිතලා වැඩ කටයුතු කරන්න හැමදාමත් අපි පසුබට වෙන්නේ නැහැ ඒ නිසා ඔබ මම හිතන්නේ ගිය අවුරුද්දේ අවසානයේ වෙනකොට ඔබ දකින්නට ඇති අලුත් පූර්ව ප්‍රචාරක දැන්වීමක් පවා අලුත් වැටසටහනක් පිළිබඳව සංගීතයට ආදරය කරන ඔබ වෙනුවෙන් නිර්මාණය වෙච්ච සහය තුල කතා කරන්නට දකින්නට විඳින්නට බොහෝ දේ තිබෙන වැටසටහන පිළිබඳව ඔබ දැනටමත් තොරතුරු දන්නවා ඇති කියලා විශ්වාසය අපි ගාව තියෙනවා. ඉතින් මේ තොරතුරු තව ටිකක් විස්තර කරන්න තමයි මේ වෙලාව අපි යොදා ගන්නට කල්පනා කරේ. අපි කතා කරන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලාංකීය සංගීත කලාවේ හැරුම් ලක්ෂ්‍ය බවට පත් වේ කියලා විශ්වාසය කරන හිරු අන්ප්ලග් සංගීත වැටසටහන ගැන ඒ තරම්ම වටිනවා නේද හරි අපි හිරු අන්ප්ලග් කියන්නේ මොකද්ද මේ ස්වරූපය කුමක්ද මේ කාරණාව අවබෝධ කරගන්න පුංචි කොටසක් ඔබට දිරින කරනවා මුලින්ම මේක බලන්න ඊට පස්සේ අපි ඉදිරියට කතා කරමු රසාලිප්ත ජීවිතය කැලතු කී රස වෑහෙන යුග යුග ඇසුණු කී ප්‍රවීණයන් කී හඬින් නරුත් පැතුමක කිනි ඇත සදා දැවෙන්නේ මි ලබඳි නැවුම් අලුත් ගායන පරපුරේ ගී හඬින් අසන්නට සප්ත ස්වරයන් අලුත් ස්වර රිද්මයන් තුල කලතා අලුත් ස්වර නිමැයුම් නද නංගන සංගීත අධ්‍යක්ෂවරුන් දස දිනකගේ සංගීත ව්‍යායාමයෙන් නදීක ගුරුගේ සමන්ත පෙරේරා දර්ශන රුවන් දිසානායක සුරේෂ් මාලියත් බිලි ප්‍රනාන්දු නවරත්න ගමගේ බාහතිය සන්තුෂ් නලින් පෙරේරා අතුල අධිකාරී सरी
හෙන රෝමියෝ මමයි මේ රෝම රාජයාව පයි සුසුමේ ගැලි නැයිනේ වෙලි මා දැස භාවනා කරයි ප්‍රවීණත්වයේ ආශිර්වාදයෙන් කිත්තම් වූ අපේ කාලේ ස්වරාභිෂේකය කුසුම රුංගන දින් පිබිදි එනවා අතිශයම දවැන්ත වැඩක් කියලා අපි මේ සඳහන් කළොත් හඳුන්වා දුන්නොත් එහි අතිශෝක්තියක් නොමැති බව මට බොහොම සන්තෝෂෙන් කියන්න පුළුවන්. මොකද මේ තරම්ම මෙය ප්‍රබලයි මෙය අතිසුන්දරයි. හරි. සුරංගි සාකච්ඡාව ආරම්භ කරන්න ඕන නමුත් ඊට කලින් හොඳ වෙලාවක් ලැබිලා තියෙනවා. උදෑසන 10 වෙලා තියෙනවා. වෙලා බලමු. වෙලා බල කතා කරමු. හිරු අන්ප්ලග් පිළිබඳව කතා කරන්න ආදරණීය හිතවතුනේ අපි අද දවසේදී සූදානම්. මම හිතනවා අද දවසේ රාත්‍රී 10ට විකාශය ආරම්භ වෙනවා සෑම සිකුරාදා දිනකම රාත්‍රී 10ට ඔබට නරඹන්නට හැකි ලෙසයි අද දවසේ මේ වැඩකටයුතු ආරම්භ කරන්නේ. ඒ නිසා මේ හිරු අන්ප්ලග් සංගීත වැඩසටහන පිළිබඳව තොරතුරු කතා කරන්න මෙහි තිබෙන වැදගත්කම මෙහි තිබෙන වටිනාකම මෙහි තිබෙන කාලෝචිත බව පිළිබඳව ඔබව දැනුවත් කරන දවසේදී අපි අපේ රටේ සිටින ප්‍රබලයින් අති දැවැන්තීන් කිහිප දෙනෙක්ව සම්බන්ධ කරගත්තා. සුරංගි මම හිතනවා මුලින්ම හඳුන්වා දෙන එක වටිනවා. අනිවාර්යයෙන්ම ඉතින් හඳුනා හඳුන්වා දෙන්න විශේෂයෙන් අවශ්‍ය නැතුණත් අපි සාමත්ම ගෞරවයෙන් ඔබව හඳුනා දෙන්න සූදානම් වෙනවා. මොකද අද දවසේදී අද රාත්‍රී 10ට ඔබට මේ ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියාගේ ආදරණීය ගීත මතකෙන් ඈත් වෙන්නේ නැති කවදාවත් අපේ මතකෙන් ඈත් වෙන්නේ නැති ලස්සන ගීත අලුත් මුහුණුවරකින් අලුත් සංගීතයකින් නිර්මාණය වෙච්ච ගීත අපිට අහන්න ලකින ලැබෙනවා. ආචාර්ය විතු රත්නායකයන් ඉතාමත් ගෞරවයෙන් අපි ආදරෙන් පිළිගන්න සුබම පෝරුද්දක් වේවා වගේ. එසේම වේවා. එවගේම ඔබට ඔබ මතක ඇති කලින් පූර්ව ප්‍රචාරක පටයේ ඔබට දැනුවත් කළා විශේෂ වූ සංගීත අධ්‍යක්ෂවරු දස දිනකගේ දායකත්වය මීට ලැබෙනවා කියලා. ඉතින් එක්කෙනෙකුට අපි ආරාධනා කරා මේ දායකත්වයේ පිළිබඳව මේ අධ්‍යක්ෂින් පිළිබඳව තොරතුරු බෙදා හදා ගන්න ඔහු ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද අයබන් හරි. දැන් සුරේෂ් මාලියද්ද පිළිබඳව කතා කරනකොට අර සුරංගි කියෝ වගේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරුන් දස දෙනෙක් සම්බන්ධ කරගන්න විට මේ වැඩසටහනට අද දවසේදී විකාශය වීමට නියමිත හිරු අන්ප්ලග් වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණයෙන් තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ මේ ආදරණීය චරිතය. අපි මුලින්ම සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් ගමු. හිරු අන්ප්ලග් මම හිතනවා අපේ රටේ සංගීත ක්ෂේත්‍රය දිහා හැරිලා බලනකොට 60 70 80 90 දශකයන් ආරම්භයේ පටන් ගත්තට පස්සේ අපේ රටේ මේ සංගීත ක්ෂේත්‍රය තුළ අති දැවැන්ත ප්‍රබල නිර්මාණ බිහි වුණා. වර්තමානයේදීත් ඒ නිර්මාණ බිහි වෙන අවස්ථාවල් අප දකිනවා. ඔබතුමා මේ රටේ අපට සිටින මහා කලාකරුවෙක්. එතකොට එවැනි කලාකරුවෙක් අප සම්බන්ධ කරගත්තේ ප්‍රථම වැඩසටහන විදිහට බොහොම ආඩම්බරයෙන්. ඔබතුමාගේ අදහස හිරු අන්ප්ලග් පිළිබඳව ඔබතුමාගේ දායකත්වය ලබා දීලා මේකට මහා විශාල ආලෝකයක් ලබා දෙන්න මේ සම්බන්ධ වීම මොනතරම් වැදගත් ඉදිරි ඔබතුමාට දැනනවාද? ඇතෙම 2016 වසර ආරම්භයේදීම හිරු අන්ප්ලග් වැඩසටහන මම හිතන්නේ මේ වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු ඉදිරියට තියෙන මෙවැනි වැඩසටහනකදී මම හිතනවා මම තරමක් නිහතමානී ආඩම්බරයකට පත් වෙනවා කියලා. මොකද නව වසරේ අලුත්ම වැඩසටහන මගේ ගීත ගායනයෙන් නැත්තම් මගේ සහභාගීත්වයෙන් කෙරුණ වැඩසටහන ප්‍රචාරය වීම පිළිබඳව මට ඉතාම සතුටක් දැනෙනවා. ඒ වගේම මා හිතනවා මේ හිරු අන්ප්ලග් කියන නාමයේ යටතේ නැත්තම් මේ ඒ තේමාව යටතේ බොහෝ වැඩසටහන් කෙරෙනවා. සංගීතඥයින් 10 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් මේකට ලැබෙනවා කියලා කිව්වා. ඉතින් මං හිතනවා පළවෙනි වැඩසටහන සුරේෂ් මාලියද්ද වැනි සංගීත අධ්‍යක්ෂවරයෙක් සමග වැඩසටහන ඉදිරිපත් කිරීම පුළුවන් වීම හැකි වීම පිළිබඳව මා ඉතාම සතුටුයි. ඒ වගේම අද සිකුරාදා සිකුරා මං හිතන්නේ හුඟක් බලපාන්නේ ආදරයත් එක්කලා ප්‍රේමයත් එක්කලා ශෘංගාරයත් එක්කලා.
එතෙන්ද මම කොතෙක් ගැළපෙනවාද කියන එක නම් මම දන්නේ නැහැ කොහොම වුණත් මා හිතනවා ප්‍රේමයේ ආදරයේ ශෘංගාරය කියන මේ 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 ආකල්පත් එක්කලා බැඳුණු ගීත තමයි මේ වැඩසටහනේ සම්පූර්ණයෙන්ම ගැයෙන්නේ සුරේෂියේ සංගීත අධ්‍යක්ෂණයේ යටතේ මා සහ නිලු අධිකාරී කියන ශිල්පිනිය මේ වැඩසටහනේ ගීත ගයනවා ඇත්තෙන්ම ඉතාම සතුටුදායක තත්ත්වයක් හැටියට මා දකින්නවා මේ මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමම හිරු නාලිකාවේ තියෙන ගුණාත්මක යමක් කිරීමේ චේතනාව බලාපොරොත්තුව කියන එක ඇති බව මා හිතනවා සුරංගේ අපි මේ පැත්තේ මෙහෙම කතා කරගෙන යනකොට තවත් අපට ආදරේ අපි ආදරය කරන චරිතයක් ඉන්නවා එහා පැත්තෙන් ඒ චරිතයත් එක්ක කතා කරන්න අපේ ආදරණීය චරිතයකුත් සූදානමින් ඉන්නවා අපි හිතවතිය මාදවි මාදවිට අපි ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියලා එසේම වේවා රුවන් ඔබටත් මේ ලැබුවා වූ නව වසර ඔබටත් ඒ වගේම බලාගෙන ඉන්න සියලුම දෙනාටත් ඉතමත් අගනා බලාපොරොත්තු රසක් නැවතත් ඇතිවන තිබූ බලාපොරොත්තු සියල්ලක්ම ඉටු වෙන සුබ නව වසරක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්දක් කියලා කියන්නේ අපිට හොඳ නිමිත්තක් ජීවිතය අලුත් කරගන්න අලුත් දෙයකට හොඳ නිමිත්තක්. ඒ නිසාමයි හිරු ආයතනය විසින් හිරු මේ මාධ්‍යාලය විසින් අපි මේ විදිහේ හිරු ටීවී නාලිකාව ඔස්සේ ඔබේ වින්දනය උදෙසා හිරු අන්ප්ලග්ඩ් වැඩසටහන හඳුන්වා දී තිබෙන්නේ අලුත් අත්දැකීමක් විදිහට. ඉතින් දැන් රුවන් හඳුන්වා දුන්නා මේ පැත්තේ ඉන්න දවැන්තයින් කවුද කියලා මේ වැඩසටහනට සම්බන්ධ වූ මා ළඟත් ඉන්න එවැනි දවැන්ත චරිතයක් මේ වැඩසටහනට දවැන්ත අත්වලක් දෙන දවැන්ත චරිතයක් මේ චරිතය කවුද කියා නමින් හඳුන්වා දෙනවට වඩා හොඳ විදිහක් මා හිතුවා මේ රූප පෙළ ඔස්සේ ඔබට පුළුවන් ඔහු කවුද කියලා හඳුනා ගන්න මිය සිපර රාත්‍රියේහි නැවුම් නිමැවුමක ස්වරාලිප්තය සොයා යන්නට අද කවුළුව විවර කර අතීතයට ඉඩ දෙන්න ඈත ඒ පිට හිම කන්දෙන් කළුවලාව සමගින් ආ Hero Unplugged with SLT පුදි සිරි සිරි ගා සැලුනා ජීවිතය විඳ ගන්න ඔබේ ආදරණීය රංගන ශිල්පී විමල් ජයකොඩි අයබෝවන් සුබ නව වසරක් සුබ නව වසරක් සියලුම ලක්වාසී ජනතාවට සහ අපේ හැමෝම අපේ ප්‍රේක්ෂකයන්ට ඔබ ඔයගලන්ටත් හැමෝටම සුබ නව වසරක් ඉතින් ශ්‍රී ලංකේය සංගීත සම්ප්‍රදායේ සුපිරි අන්ප්ලග්ඩ් අත්දැකීම අන්ප්ලග්ඩ් මෙහෙයුම එහෙමත් නැත්නම් ශ්‍රී ලංකේය සංගීත සම්ප්‍රදායේ හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට හඳුන්වන මේ වැඩසටහන අලුත්ම වැඩසටහන අද දවසේ සිට මේ සිකුරාදා දවසේ සිට සෑම සිකුරාදාවකම රාත්‍රී 10ට හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශනය වෙනවා ඔබේ මෙහි සහභාගීත්වය ඔබ තමයි මේ වැඩසටහනේ මෙහෙයුම් කරු ඔහු ඔබ තමයි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ ඔබ තමයි මෙහි කටයුතු දකින්නේ ඉතින් ඔබේ තුලින් දැනගන්නට අපි සතුටුයි මේ වැඩසටහන මොන විදිහේ වැඩසටහනද මෙහි තේමාව කුමක්ද ඔබේ දායකත්වයේ මොන විදිහද ඇත්තටම මේ මම මෙහි දායක මම මේකේ දායකත්වයේ සපයන්නේ මම මෙහි ඉදිරිපත් කිරීම කියන අංශින් තමයි මම දායක වෙන්නේ ඉදිරිපත් කරනවා කියන එකටත් එහා ගිය යම් විදිහක කතනයක් කියලා කිව්වත් නෑරදී ඒකත් එක්ක වෙනස් ආකාරයක වැඩසටහන ඉතින් මෙහි තිබෙන දැන් අපි සියලු දේ අපි කතා කරපු සියලු දේත් එක්ක තුලත් වෙන දෙයක් තමයි මේ මේක මේ කෙටි කාලෙදි කියන්න කියන්නට බැරි තරම් මේ තුල සංකීර්ණ දේවල් ගොඩක් තියෙනවා මේ වැඩසටහන නිෂ්පාදනය කරන්න මේ වැඩසටහන මේ ප්‍රේක්ෂකයන් අතරට පත් කරන්නට උත්සාහ ගන්නේ ඇයි කියන කාරණාවට ගොඩක් හේතු තියෙනවා ඉතින් විශේෂම කාරණේ තමයි අපි දන්නවා සංගීතය දවසින් දවස අලුත් වෙනවා විශේෂයෙන්ම ඉතාම ජනප්‍රිය මාධ්‍ය රූපවාහිනිය මේ රූපවාහිනිය තුළින් සංගීතයට ඉතා හොඳ මැදිහත්වීමක් කරන්නට පුළුවන් ඉතින් ඒක තමයි මෙහි කාර්යමණ්ඩලය මෙහි අධ්‍යක්ෂකවරයා තේරුම් ගත්ත මූලිකම කාරණේ ඉතින් මෙහිදී අපි බලාපොරොත්තු වෙන අපි කතා කරපු මූලිකම කාරණාව තමයි තේමාව තමයි අපි දන්නවා නව පරපුර ආසයි සමහරලාට පරණ ගීතයක් නව සංගීත සංයෝජනයක් හරි නව ශබ්ද ඉතාම උසස් ශබ්දයන් තුළින් රස විඳින්න ඒ වගේම පැරණි රසික එහෙම නැත්නම් මේ මුල්ගී රස විඳපු රසිකින් කැමති ඒ ගීතවල ඒ පැරණි සංගීත රසයම රස විඳින්නට. ඉතින් මේ දෙක යාකරන පාලම තමයි මේ අපි හිරු අන්ප්ලග් තුලින් අපි හොයන්නට උත්සාහ ගන්නෙ. ඒ වගේම නව පරපුරාසයි පැරණි ගීත, ඉතා රසවත් ගීත, ඉතා දක්ෂ ලෙස ගැයූ ගීත
ඒගොල්ලන්ගේ පරම්පරාව අය ඉතාම හොඳින් ගායනා කරනවානේ. ඒයට සමහර වෙලාවට යම් විදිහක සංගීතමය විශේෂත්වයන් එකතු කරලා ගායනා කරනවා නම් නවපරපුර කැමති. එතකොට පැරණි ගීත රස විඳින්න අපේ පැරණි රසිකයොත් කැමති නවපරපුරේ හඬින්. ඉතින් ඒකත් මේ එක්තරා මේ මෙරසටහන අරමුණ සහ මේ මෙරසටහනේ පාලම අපි එකතු කරන්නට උත්සාහ කරන්නේ. මේ විසිරුණු අපි හිතනවා නම් යම් විදිහක රසිකාගාරය ප්‍රේක්ෂකාගාරය යම් විදිහක ඈතීමක් තියෙනවා නම් මේ කොතනින් හරි මේ සියල්ල එකට යාකරන සංගීත වැඩසටහනක් සහ සංගීත රාත්‍රියක් තමයි අපි උත්සාහ ගන්නේ. විශේෂයෙන්ම අපි අධ්‍යක්ෂකවරයා මේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා විරාජ් වැලිවත්තත් එක්ක අපි කතා වුණා කිව්වා සිකුරාදා රෑ ගෙදර ඉන්න රාත්‍රියක් බවට පත් කරමු සියලුම තරුණ තරුණියන්. ඉතින් එහි කොටස් කරුවා විදිහට මම එහි ප්‍රවේශක විදිහට යම් විදිහක කාර්යභාරයක් කරනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔව් නව වසරට හිරුගෙන් යුගයක් නැලවූ සුපිරි ගායන තරු සමගින් මුමුණන්නට තාරුණ්‍යට විතරක් නෙමෙයි මේ සීමාවන්නේ ඕනෙම කෙනෙකුට රස විඳින්න පුළුවන් සංගීතමය වැඩසටහනක්. ඒ වගේම සිකුරාදා දවසේ හැන්දෑවරුව ඔබට ඉතාමත් ආදරණීය ලෙස ගත කරන්නට වින්දනීය ලෙස ගත කරන්නටයි හිරුගෙන් ඔබට මේ තිළිණය හිමිවන්නේ. ඉතින් සංගීතය මේ සංගීතමය වැඩසටහනක් නිසා මෙහි සංගීතමය දායකත්වය ගැන කතා කිරීම ඉතාමත් වැදගත්. ඒ සඳහායි මේ අවස්ථාව රුවන්. හරි මාධවි, සංගීතය පිළිබඳව කතා කරනකොට අපි අහලා තියෙන සුරංගි ගීතය සංගීතයත් එක්ක සංසන්දනය කරනකොට සංගීතය කියන්නේ මහා සයුරක් වගේ. ගීතය කියන්නේ ඒ සයුරෙන් අර අශ්වලෝමයකට ගත්ත දියමිදක් වගේ. ඉතින් ඒ නිසා මේ සංගීතයේ තිබෙන බැරෑරුම්කම සංගීතයේ තිබෙන ගැඹුර පිළිබඳව කතා කරන්න අපේ රටේ සිටින ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් අප හිරු අන්ප්ලග් සමග සම්බන්ධ කරගත්තේ. ඔහුගේ දායකත්වය අපි බොහොම අගය කරනවා. මම හිතන සුරංගි අපි ඔහුත් එක්ක කතා කරන්න වටනා මේ වෙලාවේ. ඔවුරුවන්වා කිව වගේ මේ සංගීතය කියන්නේ මේ ලිහිසි පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරිම සීරුවෙන් කරන්න ඕනි කාරණාවක්. අර ඒ නිසා තමයි හිරු අපි හැමදාමත් ප්‍රවීණයන් දක්ෂයන් අති දක්ෂයන් සොයාගෙන ගිහිල්ලා මෙවැනි දැවන්ත කටයුතු වලට සම්බන්ධ කරගන්නේ. ඒ අතර ඉන්න බිමල් කියන්නේ තෙවෙනි දක්ෂ රංගන ශිල්පියෙක්. නමුත් දැන් ඔහු නිවේදකෙක් බවට පත් වෙනෙත් ඔහු තිබෙන්නා වූ ඒ ගායනයට වාදනයට රංගනයට තිබෙනව කැමැත්ත කලාවට තිබෙන ආදරය නිසා. ඉතින් අර සුරේෂ් මාලියද්ද කියන්නේ මේ අද කාලේ ඉන්න අති දක්ෂ සංගීත අධ්‍යක්ෂකරෙක් කියලා කිව්වොත් මං නිවැරදි. දැන් මොහොතකට කලින් ආචාර්ය විතරත්නායකයන් පවා ඔහු ගැන ප්‍රශංසාවෙන් කතා කළා. අන්න ඒ නිසාම තමයි මෙවැනි දැවන්ත සංගීත අධ්‍යක්ෂකවරුන් මේ හිරු අන්ප්ලග් මෙහෙමුට අපි සම්බන්ධ කරගන්නේ මේ වෙනස ඔබට තිළිණ කරන්න ඕන නිසාම. සුරේෂ් මා කැමති දැනගන්න දැන් ගීතයක සංගීතය කියන්නේ ප්‍රධානම දෙයක්. අද පළවෙනි වැඩසටහනේ ආචාර්ය විතරත්නාගෙන් ගීතවලට සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ඔබයි. දැන් මේ සංගීතයේ වෙනස් කිරීමක් සිද්ධ වෙනවද නැත්නම් පෙර සංගීතයට මොන වගේ වෙනස්කම්ද කරන්නේ අද දවසේදී මේ ලිහිසි පහසු කටයුත්තක්ද මේ වෙනස? ඔව් ඇත්තටම මේ මෙතන විශේෂත්වය මේ වැඩසටහනේ මම දකින්නේ බිමල් කිව්වා වගේ ඒ කියන්නේ නව මුහුණුවරක් අපි දෙනවා සමහර ගීතවලට. හැබැයි ගීතයේ තිබුණු ලක්ෂණ ආරක්ෂා කරමින් විනාශ නොකරමින් ඒක තමයි අපේ පරමාර්ථය වෙන්නේ. ඉතින් එතකොට ඒකට විශේෂයෙන්ම සතුරු වෙනවා ආචාර්ය විතරත්නායකයන් වැනි ප්‍රවීණෙක්ගේ වැඩසටහනකට මාව සහභාගී කර ගැනීම සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන්. මොකද හේතුව හරි පරිස්සමෙන් කළ යුතු අවස්ථාවක් ඒක. මොකද හේතුව එතුමන් විසින් නිර්මාණය කරපු ගීතයි එතන 99%ක් තියෙන්නේ. ඉතින් ඒක මගේ වගකීම එතුමාගේ ගීතවලට විනාශයක් නොවි හැබැයි වැඩසටහනේ අදහස අනුව නව මොහොරක් දීම. එතෙන්දී මම පරිස්සම් වෙන්න ඕන ගොඩක්. ඉතින් මම හිතනවා ඒක සාර්ථක වුණා කියලා. ඒ වගේම දැන් මේ මුළු වැඩසටහන ගත්තම දැන් මගෙන් ඔබ ඇහුව ප්‍රශ්නේ ගීතේ මේ මේ වෙනස කොයි විදිහද මේ සංගීතයේ වෙනස? එතකොට දැන් ගීතෙන් ගීතය මූලික ලක්ෂණ ආරක්ෂා කරමින් වෙනස් කරමින් සමහර ඒවා වෙනස් නොකරමින් හැබැයි එතකොට මෙහෙම දෙයක් වෙනවා. සමහරවිට අපි කියමු කෙනෙක්ට දැනෙන වෙනස්කම් තියෙනවා නොදැනෙන වෙනස්කම්. කියමු සංගීතය දන්න කෙනෙක්ට දැනෙන වෙනස්කම් තියෙනවා සංගීතය නොදන්න කෙනෙක්ට නොදැනෙන වෙනස්කම් තියෙනවා. එතකොට මම කරන්නේ ගොඩක් වෙලාට ඒක තමයි. කියන්නේ නොදැනෙන්න දෙයක් දෙන්න එක තමයි මගේ දේ. මොකද හේතුව ලොකු විනාශයක් කරන්න බෑ ගීතවල. සහ ඊතර කරන්න ඕන දේවල් කරලා ඉවරයි. ඒවයි අලුත් දේවල් එකතු කරන්න දේවල් නෑ. ඉතින් ඒක මම කරන්නේ මම බලාපොරොත්තුනේ කරන්නේ මම හිතනක සාර්ථකව ඇති කියලා. ගීතයේ මුහුණවර එලෙස ආරක්ෂා කරමින් ඇතුලෙන් අන්තර්ගතයේ අලුත් මුහුණවරක් දීම ඒක තමයි මගේ පරමාර්ථය වුණේ. ඉතින් මම හිතන එක සමහරවිට අපේ ගීතයක හෝ දෙකක
ටිකක් පැහැදිලි වෙනස්කම් කරපු වෙලාවල් තිබුණා මෙතුමන්ගේ අවසරය ඇතුව ඒ ඇරෙන්න අනිත් ගීතවල මූලික ලක්ෂණ තබමින් එතුලින් තමයි අන්තර්ගතය තමයි වෙනස්කම් කරලා දෙන්නේ. ඒක ගොඩක් වෙලාවට සංගීතය දන්න කෙනෙක්ට දැනෙන්න පුළුවන්. නොදන්න කෙනෙක්ට මොකක් හෝ දැනෙන්න පුළුවන්. හැබැයි මොකද්ද කියලා හොයන්න බැරි වෙනවා. මට විශ්වාසය ඒ දැනෙන දේ නම් හරියටම අපිට කියන්න පුළුවන් හොඳ රසවත්යක් කරනවාට කිසිම සැකයක් නැහැ. ඒ නිසා අද රාත්‍රියේ 10ට සූදානම්ින් ඉන්න මේ හිරු අන්ප්ලග් මෙහෙම දැක බලා ගන්න හිරු ටීවී ඔස්සේ. හරි. තවත් කතා කරමු නැවතීට කලින් විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ නැවතත් වෙනවා රැඳී සිටින්න මිදෙන දර්ශන සමගින්. විඳනේ උදැසනේ අපි කතා කර කර ඉන්නේ හිරු අන්ප්ලග් පිළිබඳව. හිරු අන්ප්ලග් කියන්නේ ලාංකික සංගීත ක්ෂේත්‍රයට පායන අලුත් තරුවක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ලංකාවේ සංගීතය වෙනස් කරන ලංකාවේ සංගීතයට නව හැඩයක් ආලෝකයක් ලබා දෙන වැඩසටහනක් විදිහට හිරු අන්ප්ලග් හඳුන්වා දෙන්න පුළුවන්. දැන් මේ සඳහා අපි ආරම්භයේ පටන් කිව්වා අපි සම්බන්ධ කරගන්න උදවිය අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ වෙනුවෙන් මහා දැවැන්ත මෙහෙයක් සිදු කළ ඒ සංගීත ක්ෂේත්‍රය තුල අප දැවැන්තයින් ලෙස විශ්වාස කරන අප පිළිගන්නා චරිත බොහෝමයක් ප්‍රවීණයන් නවකයන් වේවා මේ සියලු දෙනාව අප ඉදිරි සම්බන්ධ කරගෙන තමයි මේ කටයුතු සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රවීණයන්ට මුල් තැන දෙන නිසා අප ඔබතුමාව අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ ඔබතුමාගේ වැඩසටහන තමයි අද දවසේ ප්‍රථමයෙන් විකාශය වීමට නියමිත. දැන් අපේ රටේ ලාංකික ගීත කලාව පිළිබඳව ඔබතුමාත් එක්ක කතා නොකරම බෑ. මොකද හේතුව ඔබතුමා සංගීත එක් විදිහට ගායකෙක් විදිහට මේ රට තුල සිදු කරන ලද කලාව වෙනුවෙන් සිදු කරන ලද දැවැන්ත මෙහෙය මෙහෙවර අපට කිසිසේත් අමතක කරන්න බෑ. එදා බිහිවෙච්ච නිර්මාණ අද බිහිවෙන නිර්මාණ අතර වෙනස සමහර විට අවරගණේ නිර්මාණ තියෙන්න පුළුවන් වර්තමාන වෙන විට. ඒක අපට තීරණ දෙයක් නේ. රසය දැනෙන රසඥතාවයේ හඳුනන ඕනෙම පුද්ගලෙකුට තීරණ දෙයක්. එදා නිර්මාණත් අද නිර්මාණත් අතර වර්තමානයේ යහපත් නිර්මාණ නැත්තේ නැහැ තිබෙනවා. ඒ අතීතයේ සහ වර්තමානයේ ඒ කාල දෙක පිළිබඳව කොහොම හැඟීමක්ද තියෙන්නේ? ඇත්තෙන්ම වින්දනයේට ගෝචර නොවන නිර්මාණයයි කියන සමහර දේවල් බොහෝ විට අපි දකිනවා. අද කාලීනව නිර්මාණ වෙනවා නිර්මාණය වෙනවා කියනවා කියන වචනේත් මම දන්නේ එතන ගැළපෙනවද දන්නේ නැහැ. කොහොම වුණත් මම කියන්නේ මේ අපේ කාලේ ඒ ප්‍රවීණ දේ ප්‍රවීණයන්ගේ නිර්මාණ විතරක් අපි අපූර්වත්වය දකිනවා. අද ඒ වගේ ඒ අපූර්වත්වයක් නැහැ, අලංකාරයක් නැහැ, කර්ණ රසායන බවක් නැහැ කියලා එහෙම මම තක්සේරුවකට යන්නේ නැහැ. කෙසේ හෝ වේවා මේ මට හිතෙන දේ තමයි මේ අන්ප්ලග් කියන වචනේ මේ ඉංග්‍රීසි තේරුම කොහොම වුණත් අපි සාමාන්‍යයෙන් කියනවනේ මේ කොහට හරි ප්ලග් වෙනවා කියලා. ඉතින් අන්න එහෙම නැතුව මේ අනුකරණවාදය සහ ඕකට කෙටිම වචනේ කියන්නේ කොපි කරනවා කියන එක. දැන් හින්දුස්ථානි හෝ ද්‍රවිඩ හෝ ඉංග්‍රීසි හෝ මේ නිර්මාණ නැවත අරගෙන මේවා අනුකරණවාදීව කොහොම හරි ඒකට කියනවා අන්ධ අනුකරණවාදීව කරන දේවලටත් අපි නිර්මාණ කියලා කියනවා. ඉතින් මේවා නිර්මාණ නෙවෙයි අත් වශයෙන්ම ප්ලග් නොවුණු දෙයක් කරනවා නම් තමයි හුඟක් හොඳ. ඒ කියන්නේ ස්වතන්ත්‍ර අපේ ශ්‍රී ලාංකික අපේ අනන්‍යතාවය අපේ සංස්කෘතිය අපේ බස සාහිත්‍ය කවිය ජනගී මේ මෙන්න මේවා අපිට මතක් කර දෙන නිර්මාණ කරන්න පුළුවන් නම් අන්න එතන නම් අන්ප්ලග් කියලා අපිට කියන්න පුළුවන්. මොකද කොහාටවත් මේක සම්බන්ධ නැහැ. ඒක නිසා අපි ස්වතන්ත්‍ර නිර්මාණ වලින් අනුන විදිහට මං හිතන්නේ මේ අන්ප්ලග් වැඩසටහන දිගටම කෙරෙනවා නම් මා හිතනවා ඒක ශ්‍රී ලාංකික ගීතයට සංගීතයට කරන විශාල මෙහෙවරක් කියලා.
සුරංගි විශේෂයෙන්ම අප මතක් කළ යුතුයි හිරු අන්ප්ලග් සඳහා අප බොහොම සැලකිලිමත් වෙනවා ගායකයින් සංගීතඥයින් තෝරා ගන්නකොට මොකද හේතුව මෙතුමා මේ කියපු මේ නිර්මාණවල තිබෙන ගුණාත්මකභාවය එලෙසම රැකගන්න අප උපරිම උත්සාහය දරනවා මොකද හේතුව අප මෙවැනි වැඩසටහනක් අති දැවැන්ත මුදලක් වියදම් කරලා සිද්ධ කරද්දී එහි ගුණාත්මකභාවය වැටෙන්න දුන්නොත් අපි මේ කරන මේ කාර්යයෙන් නිසි ප්‍රතිඵල ගන්නට අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ගීතයේ පිළිබඳව සංගීතයේ පිළිබඳව තවත් කතා කරන්න ගොඩක් දේවල් තිබෙනවා. නමුත් මේ පැත්තට අවස්ථාව දෙන්න ඕනේ. ඔව්, අරුවන් කියෝ වගේම විශේෂයෙන්ම දැන් හිරු අන්ප්ලග් කොටස් 4කින් සමන්විත වෙනවා. විශේෂයෙන්ම දැන් අපිත් එක්ක අපි අතර ජීවත් වෙන අපේ ආදරණීය ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත ගයනවා. ඒ වගේමයි අද අපි අතර නැති වුණත් ඒ හඬ ඒ ගීත අපේ හදවතේ තිබෙනා වූ ආදරණීය ගීත පිළිබඳව මතක් කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම විවිධ සංගීත ශෛලියන් තේමාවන් ඔස්සේ මේ කොටස් 4කින් හිරු අන්ප්ලග් සමන්විත වෙනවා. අරවා කිව්ව වගේ මේක මේ ලිහිසි පහසු කටයුත්තක් නෙවෙයි නිසා තමයි අපි කියන්නේ මෙය සංගීත කලාවේ හැරම් ලක්ෂ්‍ය බවට පත් වෙනවාට කිසිම සැකයක් නැහැ කියලා. තරමටම දවන්ත මෙහෙයුමක් දවන්ත සංගීත අත්දැකීමක් රසය කිසිම හානියක් නොවි සිද්ධ කරන්නා වූ මෙහෙයුමක්. ඒ නිසා සුරේෂ් මිහිදී ඔබට ලොකු කාර්යභාරයක් කරන්න සිද්ධ වෙනවා. ඕනෑතරම් සංගීත කටයුතු කරන්න ඇති, ඕනෑතරම් ප්‍රවීණයන්ට වැඩ කටයුතු කරන්න ඇති. ඔබ එක පැත්තකින් සංගීත අධ්‍යක්ෂකවරයෙක් කියලා අමතක කළොත් හොඳ ප්‍රේක්ෂකයෙක්, හොඳ රසවිඳින්නෙක්. එතන ඉඳන් කතා කරොත් එම මේ හිරු අන්ප්ලග් කියලා මේ හිරු මාධ්‍ය ජාලය ඔස්සේ අපි ඉදිරිපත් කරන්නා වූ වැඩසටහන පිළිබඳව, වැඩසටහනේ සංගීතය පිළිබඳව ඔබ දකින්නේ කොහොමද? ඔව්, ඒ ප්‍රශ්නේ මෙහෙමයි. එලියෙන් බලද්දි මේක දැක්කොත් මට හිතෙන දේ කිව්ව මම extrem ඉස්සලා කතා කරන්න ඕනේ මගේ අංශයට සම්බන්ධව මට දැනෙන දේ. මොකද කොච්චර කිව්වත් මට ඒක හිතනවා. මොකද මම එලියෙන් බලනකොට මම එහෙම රසයක් විතර හිතුවත් මගේ අංශය ගැන මට හිතෙනවා. ඉතින් එහෙම ගත්තොත් මම හිතන හොඳ තීරණයක් මේ සංගීත අධ්‍යක්ෂවරුන් දස දෙනෙක් ඒ වගේ ප්‍රමාණයක් පාවිච්චි කිරීම මේ වගේ වැඩසටහනකට. මොකද හේතුව එකක් ඒකාකාරී වෙන්නේ නැහැ. අපි 10 දෙනා ගත්තොත් 10 දෙනෙක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ හොඳම දේ තමයි මේ 10 දෙනා මොකටද ගැලපෙන්නේ? මේ ගායකයාට ගැලපෙන්නේ කවුද? මේ සංගීතයට ගැලපෙන්නේ කවුද කියලා හසුරුවා ගන්න එක තමයි හොඳම දේ මම දකින්නේ. ඉතින් එතනදී මම සතුටුයි 10 දෙනෙක් එක්ක වැඩ කරන්න. මොකද ඒක මට අත්දැකීමක් එකක්. දෙවෙනි එක මම උත්සාහ කරන උපරිමයක් ඉතින් දෙන්න. අනිත් එක 10 දෙනෙක් කරන නිසා 10 දෙනාට ප්‍රේක්ෂකයෝ ගොඩක් බෙදෙනවා. කැමතියි මට කැමතියි ඉන්නවා, අනිත් අයට කැමතියි ඉන්නවා. ඒතර ඒක හැමෝටම රස දෙන්න පුළුවන්. අනිත් එක සංගීතයේ වෙනස්කම් සිදු වෙනවා. කොහොම කරත් මොකද මම ඔක්කොම කරොත් හරි, තව කවුරු ඔක්කොම කරොත් හරි වෙන දේට වඩා හොඳ දෙයක් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මම සතුටුයි මේ වැඩසටහන මේ විදිහට තීරණය प्रश्न सुरंगिंग कथा संगीत क्षेत्र दवंते दहदे तोरगे रस दहा प्रतिफल गलाग्ञा आदरणीय प्रेक्षक आब लंकावे संगीत दवंत कटे उत्तर चरित प्रेक्षक आगे रस मेवन रस दहा प्रेक्षक गलाग्ञ विश्वास අවට කෙරෙන වැඩසටහන් ගැන මගේ සංගීතය ගැන වුන් කතා කරනවා. එතනදී මම දකිනවා ඇත්තටම ගොඩක් ප්‍රේක්ෂකයෝ ගොඩක් දේවල් විවිධව රස විඳින්න කැමතියි. අර එකම දේ තමයි මම දකින්නේ දැන් ওই අපි කියමු ගීතයක් වෙනස් කරනකොට වෙනස් වෙන විදිහ තීරණය කරන්න බෑ. ඉතින් ඇත්තටම කිව්වොත් මොකද හේතුව කෙනෙක් එක විදිහකට කැමති, තව කෙනෙක් එකකට කැමති නෑ. ඒක නිසා මම හිතනවා මේ වගේ දෙයක් කරනකොට මිස්ටර් වෙලා මොන හරි විදිහකට හොඳ දෙයක් වෙයි කියලා. යහපත් දෙයක් කරන්න අපේ බලාපොරොත්තු වෙන නිසා තමයි මේ විදිහට වෙනස අප එලෙසම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන. සුරංගි අප දැන් මේ පැත්තේ ගොඩක් තොරතුරු කතා කරගෙන. මේ පැත්තේ මාදවි සෝදානෙන් ඉන්නවා. මොකද විමල්ගේ දායකත්වය අපි අතිශයින් කියන්නේ කතා කළ යුතු වෙනවා. මොකද ඔහු රංගන ශිල්පියෙක්. නමුත් අද ඉඳන් ඔබ ඔහු දකිනවා වැඩසටහන මෙහෙවන්නේ ලෙසින් ඒ විශිෂ්ට වූ වැඩසටහන මෙහෙවන්නේ ඔහු. ඒ නිසා අපි මාදවිත් එක්ක සම්බන්ධ වෙමු. ඔව්. දැන් මේ හිරු අන්ප්ලග්ඩ් වැඩසටහන ගැන කතා කරනකොට හිරු ටීවී නාලිකාව ගැන කිව්වොත් සම විටකම ජනප්‍රිය තලයේ වින්දනීය වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන නාලිකාවක්. ඒ වගේම මේ සාමාන්‍ය මතය වන්නේ ගුණාත්මක දේ ජනප්‍රිය කරවීම අපහසුයි කියන தත්ත්වය. සාමාන්‍ය අපි කියන්නේ දැන්
සිංහල කෑමක් ගත්තොත් එහෙම අපි කන මේ සාමාන්‍ය සාම්ප්‍රදායික ආහාරයක් ගත්තොත් උදාහරණයකට ඒ දේවල් ගුණාත්මක නමුත් එය ජනප්‍රිය කරවීම අපහසුයි ඊට වඩා කෙටි කෑම වගේ දේවල් ජනප්‍රියයි ඒ විදිහ උදාහරණයක් ගත්තොත් දැන් ගුණාත්මක දේ ජනප්‍රිය කරවීම සංගීතයෙන් සිදු කිරීම තමයි මේ අන්ප්ලග් වැඩසටහනේ අරමුණ වන්නේ ඒ කොයි ආකාරයටද නිෂ්පාදන රාමුවක් ඔස්සේ සිදු කළේ අතර මේකට විශාල පිරිවැයක් ඒක මම හිතන්නේ ඒක ලොකු අභියෝගාත්මක තීරණයක් ඒක තමයි මේකට මූලිකම කියන්නේ අත්‍යවශ්‍යම කාර්යවෙන්නේ නිෂ්පාදන පිරිවැය. ඉතින් ඊට අමතරව මේ නිෂ්පාදන රාමුව ඇතුළේදී තියෙන සුවිශේෂීම කාරණය තමයි සුරේෂයා කිව්වා වගේ මේ අධ්‍යක්ෂකවරුන් සංගීත අධ්‍යක්ෂකවරුන් 10 දෙනෙක් භාවිතා කිරීම. මොකද අපි දන්නවා ලෝකේ මෙවැනි ආකාරයේ මෙවැනි සංකල්පයන් නිර්මාණය වෙනවා. නමුත් ලංකාව තුළ මේක අධ්‍යක්ෂකවරුන් 10 දෙනෙක් පාවිච්චි කිරීමම කියන කාරණය තමයි මං හිතන්නේ ප්‍රේක්ෂකයාට මේ වැඩසටහනත් එක්ක රැඳෙන්න බලපාන ප්‍රධානම සාධකය වෙන්නේ. මොකද නොදැනුවත්වම ඔවුන් 10 දෙනා අතර නිර්මාණාත්මක තරගකාරීත්වයක් ඇති වෙනවා. මොකද ඔවුන් 10 දෙනා 10 විදියක් ඔවුන්ට අපි නිර්මාණ හරඹයක් පැහැදිලිව මේක තුළ ඇති වෙනවා. විශේෂයෙන්ම අපි මේක කාණ්ඩ 4කට බෙදලා තියෙනවා. ඒකට මේ කාණ්ඩ 4 ඉතාමත් සංයමයෙන් තමයි අධ්‍යක්ෂවරුන් තෝරා බේරාගෙන තියෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකින් මේ 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 තරංගය මේ තියෙන නිර්මාණාත්මක හරඹය රස විඳි. ඒක ඒක දැනෙයි. ඉතින් නිෂ්පාදන ක්‍රියාවලියක් විදිහට විරාජ්‍යතුළු ශාමර මේ 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 කණ්ඩායම ගත්ත හොඳම තීරණය සහ අභියෝගාත්මක තීරණය තමයි අධ්‍යක්ෂවරුන් 10 දෙනෙක් පාවිච්චි කරලා උන්ට මේ මේ පරාසයන් බෙදලා දෙන එක. ඉතින් ඊට අමතරව මේක නිෂ්පාදන කණ්ඩායමක් විදිහට ගත්තාම අපි මම හිතන්නේ පූර්වක ප්‍රචාරක පටිත් අපි දැක්කා මම හිතන්නේ මේ වෙනකොට වැඩිම කැමරා ප්‍රමාණයක් පාවිච්චි කරලා රූගත කරපු එකම සංගීත වැඩසටහන සහ ඉතාම හොඳ සංස්කරණ ක්‍රියාවලියක් සිදු වෙනවා. ඉතින් අපි එදිනෙදා දකින ඉදිරිපත් කිරීම වෙනුවට එහාට ගිය ඉදිරිපත් කිරීමක් ගෙනෙන්නට අපි උත්සාහ දරමින් සිටිනවා. නමුත් අපි තවම ප්‍රධාන කියන්නේ මූලික වැඩසටහන වලින් ඉන්න නිසා අපි ඒ හරඹේ කොයිතරම් දුරට ගැලපෙනවද කියන එක ගැනත් අපි හොඳින් අධ්‍යයනය කරනවා. ඉතින් මම හිතන්නේ මේ සියලු කාරණා ගත්තාම ඉතාම හොඳ සංගීත අත්දැකීමක් නම් ඉතාමත් අපූර්ව අත්දැකීමක් වේවි. ඉතින් නැවතත් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ගන්න. නමුත් ඊට මත්තෙන් වෙලාව බලන්නත් ඕනේ. වෙලාව බලලා විරාමයකට ගිහින් ආපහු හම්බවමු. කතා බහ කරමින් ඉන්නේ අද රාත්‍රී 10ට ඔබට බලන්න සූදානම් කරමින් තිබෙන හිරු අන්ප්ලග් සංගීත වැඩසටහන පිළිබඳව. මොකද අපි හැමදාමත් හිරු මාධ්‍ය ජාලය ඔබට හරවත් ගුණවත් රසවත් දේවල් ඉදිරිපත් කරන්න සූදානම් ඉන්න මාධ්‍ය ආයතනයක. ඒ නිසා තමයි අද රාත්‍රියේදී විකාශනය මේ වැඩසටහන පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ. ඔබට සූදානම් වෙන්න පුළුවන් ජනවාරි 1 වෙනිදා සුබ කියන්නේ අපි සුබ විදිහට දවස පටන් ගත්ත. ඒ නිසා මට හිතෙනවා අද රාත්‍රියේ වෙද්දි බොහොම සන්තෝෂෙන් සතුටින් අවුරුද්ද ආරම්භ කළ ඉන්න මොහොතේ හිතට දැන් අපිට තියෙනවනේ විවිධ සංගීත අපි අහනවා. නමුත් අපිට හිතට සැනසුමක් සැනසීමක් හරි අපි කියනවා මේ වගේ සින්දු මේ වෙලාවට අහන්න තියෙනවනම් කොයිතරම් ලොකු දෙයක්ද කියලා අපිට හිතන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම වින්දනයේට සුදුසු දේවල්. වින්දනයන්නේක දැන් ඒ වගේ ප්‍රශ්නයක් මතුවෙන කාලෙක අපි ඉන්නේ මේ සංගීත ශාස්ත්‍රයේ යම් යම් ගීත අපිට ඇත්තටම අහන්න බැරි වෙලාවල් තියෙනවා. ඒ නමුත් මට හිතෙනවා හැමදාම විඳින්නට පුළුවන් ආකාරයේ සංගීතයක් සංගීත වැඩසටහනක් පිළිබඳව කතා බහ කරන්න ඒ නිසා සූදානම් වෙන කෙන ආරාධනාව අපි නැවතත් කරනවා ඔබට. හරි සුරංගි අර කියපු තැනින්ම මට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි දැන් අර වින්දනයේට සුදුසු දේවල් කියලා කිව්වහම හුඟක් කලාවට අපි අතීතයේ දැක්ක බොහෝම යහපත් නිර්මාණ බිහි වෙනවා. අවංකවම කලාකරුවන් කියලා අපට කිසිම පැකිලීමකින් තොරව කියන්න පුළුවන් නිර්මාණ කරපු උදවිය අපේ රටේ හිටියා. අදටත් ඉන්නවා. එයා තාමත් ඒ නිර්මාණකරණයේ නිරත වෙනවා. නමුත් ටිකක් කනගාටුයි වර්තමානයේ වන විට ඔය අලුතෙන් එන උදවිය ටිකක් වැරදි පාරේ යන ගතියක් අප දකින්නවා. නමුත් අන්ප්ලග් තුල අපි හැම වෙලේම උත්සාහ කරන්නේ ඒ නිවැරදි පාරේ යන උදවිය සම්බන්ධ කරගෙන නිවැරදි දිශානතියක් කරා මේ ලාංකික සංගීත ක්ෂේත්‍රය යොමු කරන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දීම නේද? එතකොට අපි ඔබතුමාගේ පාර්ශවයෙන්
ගත්තොත්ම ඔබතුමා වැනි නිර්මාණකරුවෙක් කලාකරුවෙක් අර මං කියෝ වගේ අපිට කිසිම පැකිලීමකින් තොරව කලාකරුවා කියන වචනේ නාමන්ත්‍රණය කරන්න පුළුවන් චරිතයක් පිළිබඳව කතා කරද්දී මම කැමති දැනගන්න දැන් ගීතය කියන කාරණාව කතා කරද්දී එහෙම ගීතයකට ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා ඒ අතරින් ගී පද රචනය කියන එක අතිශයින්ම වැදගත් ගී පද රචනය තුළ අතීතය අප දැක්ක ඔබතුමා මං හිතනවා ප්‍රේම කීර්ති දල්ලිස් නැමැති ඒ දවැන්ත චරිතයත් එක්ක බොහොම හොඳින් ගනුදෙනු කරපු කෙනෙක් එතකොට එවැනි මම මේ කියන එක්කෙනෙක් උදාහරණයකට ගත්තේ තව උදවිය හිටියා එවැනි උදවියත් එක්ක ඒ ගනුදෙනු කරපු කාලය ඒ බිහි වෙච්ච නිර්මාණ සහ වර්තමානයේ තිබෙන තත්ත්වයත් ඒ වගේම අන්ප්ලග් තුළ අප මේ පරණ නිර්මාණ අලුත් හොඳ නිර්මාණ වලට මුල් තැන දීම කියන කාරණාවත් කොයි විදිහටද දැනෙන්නේ ගීතය ගැන කතා කරනකොට ඇත්තෙන්ම මේ මට මතක් වෙනවා මහගම සේකරයන් කියනවා මේ ගීතය කියලා කිව්වහම මේ කකුල් තුනක කනප්පුවක් නැත්නම් ටීපෝවක් කියලා ඒ කියන්නේ ඒ කකුල් තුනක් කියලා එතුමා මේකින් මේ විග්‍රහ කරන්නේ මේ ගීතයක ඉතාම යහපත් එහෙම නැත්නම් අර්ථවත් පදමාලාවක් තිබිය යුතුයි කියන එක. එතකොට පදමාලාව ඊටාම අරුත්බර වෙන අතරේ එහි රසය තව තීව්‍ර කරන්නට පුළුවන් තනුවක් සහ සංගීත සංයෝජනයක් මේ ගීතයට එකතු වෙන්න ඕන. එතකොට ගේයපද රචනාවයි සංගීත නිර්මාණයයි දෙක එකතු වෙන තැන ඊට පස්සේ ඊටාම මිහිරි ඒ වගේම ඉතාම යහපත් කියන්නේ හොඳ අර්ථපූර්ණව ගයන්නට පුළුවන් ගායිකාවක් හෝ ගායකයෙක් අතින් මේ ගීතය ගයන්නට ඕන මේ කරුණ තුන එක්ුණහම තමයි මේ සුසංයෝගයට තමයි අපි යහපත් ගීතය කියලා කියන්නේ එතකොට එතුමා කිව්වහම ඒ විදිහට අපි හිතන්නට ඕන නිතරම අපි හොඳ පදමාලාවක් තෝරා ගන්නට ඕන ගයන්නට කියලා මම මේ තාරුණ්‍යයට දොස් නගනවා නෙවෙයි දොස් නගනවා නම් හුඟක් උදාහරණ ගෙනල්ලා මෙන්න මේ ගීතය කියලා නාමික වශයෙන් සඳහන් කරන්නටත් ගීත තියෙනවා ඒවාට ගීත කියන්නට බෑ මට සමා වෙන්න මම මෙහෙම කියනකොට ඒවට මම කියන්නේ වාත කියලා ඉතින් ඒක නිසා මේ මේවා ගැන ගොඩාක් කතා කරන්න ඕනේ නැහැ මොකද මෙහි මොකක් හෝ මේ නාලිකාවලට පුළුවන් මම හිතන්නේ එහි ප්‍රමිතියක් ඇති කරන්න එම නැත්තම් ප්‍රමිතිගත කරලා ප්‍රචාරය කරන්න. දැන් ගීත ලැබෙන ගොන්න දිහා බලලා මේවා හැම එකක්ම ගීත කියලා ප්‍රචාරය කිරීම තමයි මෙතන දෝෂය වෙන්නේ. මොකද මාධ්‍යකින් පුළුවන් රටක් නහන්න පුළුවන්, හදන්න පුළුවන්, මකන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මාධ්‍යක තේරීම් කමිටුවක් තියෙනවා. දැන් ඕක ගුවන්විදුලි සංස්ථාවේ 1960 ගණන්වල ඉඳලම තිබුණා. මොකද අපිට ගීතයක් පටිගත කරන්න වැඩසටහනක් කියමුකෝ දැන් පැය භාගික වැඩසටහනක් විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පියෙකුට දෙනවා එතකොට මේ පිටපත අපි සති දෙකකට කලින් ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්න ඕනේ මෙන්න මේ ගීතයි අපි ගයන්නේ කියලා එතකොට ඇතැම් විට මේක පරීක්ෂක මණ්ඩලයක් ඉන්නවා නිරීක්ෂක මණ්ඩලයක් ඒගොල්ලන්ගේ අතටපත් වුණාම ඒගොල්ලෝ කියන සරත් තිමඬවීර මහගම සේකර මඩවඩස් රත්නායක මේවැනි පඬිතු විමල් අබේසුන්දර මම නාමිකව ගොඩාක් කියන්න බෑ මම කාලේ ගන්නවා ඉතින් ඒක නිසා මේ අය බලනවා මේක මහ ජනතාවට රසිකයාට දිය යුතු දෙයක්ද මේ වින්දනය සඳහා ගෝචරද අගෝචරද කියන එක බලන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ගීතවල මේ නාලිකාවන් අද තියෙනවා මම හිතන්නේ FM නාලිකාවන් තියෙනවා 50කට කිට්ටුව ලංකාවේ. ඉතින් රූපවාහිනී නාලිකාවත් 20කට වගේ කිට්ටුව තියෙනවා මම දන්න තරමින්. එතකොට මේ වාගේ ප්‍රමිතියක් නැහැනේ. මේ ප්‍රමිතියෙන් තොර වුණාම තමයි ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් සල්ලි වේදම් කරලා ඇවිල්ලා ඒ නාලිකාවලට දෙන්න පුළුවන්. ඇතැම් විට වෙන ක්‍රමවලින් දෙන ඒවත් තියෙනවා. ඒ කියන්නේ මුදල් එක්කලා දීපුවාම වැඩි ප්‍රචාරයක් ලැබෙන එහෙම නාලිකාවලුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ගීතයේ ප්‍රමිතිය රැකෙන්නේ නැති එක තමයි හුඟක්ම රසිකයාට වෙලා තියෙන ප්‍රශ්නේ. ගීතයේ තියෙන වින්දනයට නමුත් අද බහුතර ගීත කලාව අද තියෙන්නේ විඳින්න නෙවෙයි විඳවන්න. මයිදා මාධ්‍ය වගකීම අප හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම හරහා තමයි හිරු අන්ප්ලග් වැටසටහන අප නිර්මාණය කරන්නේ. මොකද හේතුව එවැනි යහපත් නිර්මාණවලට අවශ්‍ය කරන පසුබිම අවශ්‍ය කරන ගලාගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය සපයන්න මාධ්‍ය වගකීම නිසි ලෙස දරන අප හැම වෙලාවෙම උත්සාහ කරන නිසා තමයි හිරු අන්ප්ලග් අප මේ ආකාරයට නිර්මාණය කරේ. අපි යහපතට යන්න ඕනලු. යන්න ඕනේ අපිට සුරේෂ්ක කතා කරන්න පුළුවන් නැත්නම් අපි යහපතට ගිහිල්ලා මෙමු සමිතියක් කතා කරමු. ඔව්.
රුවන් දැන් මේ කතාබහ ඉතාමත් කාලය ගත වෙලා තිබෙන අවසාන විනාඩි කිහිපය තමයි ගතවන්නේ. දැන් බිමල් ඔබෙන් දැනගන්නට මං සතුටුයි අවසාන වශයෙන්. දැන් මේ ගුණාත්මක භාවය ප්‍රමිතිකරණය මේ වගේ දේවල් ගැන කතා වුණා. ඉතින් නාලිකාවක් විදිහට ඔවුන්ගේ වගකීමක් අපේ වගකීමක් වෙනවා මේ ප්‍රමිතිය රැකගැනීමත් එක්කම මේ යුග ඝට්ටනය කියන තත්ත්වය අඩු කරන්නට. යුග යුග නව පරපුර සහ පැරණි පරපුර අතර තිබෙන මේ පරතරය අඩු කරන්නට මෙවැනි වැඩසටහනක් එය සිදු කරන්නේ මොන ආකාරයෙන්ද? ඒ සඳහා මෙහි දායකත්වය මොන වගේද? දැන් මේ අපි මුළු වැඩසටහනම කතා බහ වුණා වගේ ඒ කියන්නේ මේ මේ වැඩසටහන සඳහා ශිල්පීන් සහ අධ්‍යක්ෂකවරු සංගීත ශිල්පීන් පවා වාදන ශිල්පීන් පවා තෝරා ගැනීමේදී ඉතාමත් කල්පනාවෙන් තමයි මේ හැමදේක් වෙන්නේ. ඉතින් මං හිතන්නේ අපි දැන් මේ යුග දෙකක් යුග තුනක් එහෙම නැත්නම් යුග ගණනාවක් සංසන්දනය කරමින් ඔවුන් සමග එකම පාලමක ගමන් කරන මේ වැඩසටහන සඳහා අප නව පරපුරෙන් තෝරා ගන්නේ ඉතාම සංයමයෙන් ශික්ෂණයෙන් හැදෑරීමෙන් මේ නිපුණත්වයේ ඉන්න ශිල්පීන්. ඉතින් මං හිතන්නේ ඔවුන්ට ඉතාම වගකීමක් තියෙනවා මේ ගීතවලට මේ අප බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරුන් ඒ ගායකින් බලාපොරොත්තු වෙන සාධාරණ ඉෂ්ට කරන්නේ. ඉතින් මම හිතන්නේ මුලින් මම කිව්වා වගේ මේක යම් විදිහක සංගීත ශිල්පීන් අධ්‍යක්ෂකවරුන් 10 දෙනෙක් අතර යම් විදිහක නිර්මාණාත්මක ආරම්භයක් වගේම මේකට සහභාගී වෙන නවපරපුරයි කියලා නවපරපුර නියෝජනය කරමින් මේ වැඩසටහන සහභාගී වෙන හැම ශිල්පියෙක් තුළම එකිනෙකා කෙරෙහි ඔවුන් ඔකිනෙකා කෙරෙහි ඔවුන් අතරත් යම් විශේෂක නිර්මාණාත්මක ආරම්භයක් ඇති වෙනවා මම හිතන්නේ. එයයි අපේ බලාපොරොත්තුවත්, එයයි සමස්ත ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවත්, හිරු ටීවී අපේ බලාපොරොත්තුවත් එයයි. ඉතින් මම හිතනවා ඒක ඉතාම හොඳ සංගීත අධ්‍යක්ෂකක් වෙයි රසිකින්ට. අනිවාර්යෙන්ම ඉතාමත් අලුත් අධ්‍යක්ෂකක් වෙයි, නැවුම් අධ්‍යක්ෂකක් වෙයි, ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් වේවි අපි විශ්වාස කරනවා. අද දවසේදී ඔබ මේ වැඩසටහනට සහභාගී වීම ගැන අපි සතුටුයි, බොහොම ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් අවසාන විනාඩි කිහිපය ගත වෙන අවස්ථාවේදී මේ සාකච්ඡාවේ මෙම වැඩසටහනේ මා රුවන්ටයි සුරංගිටයි අවස්ථාව ලබා දෙනවා අද දවසේදී වින්දනීය උදෑසනයේ මේ විශේෂාංගයේ අවසාන කොටස කරගෙන යන්නට. ස්තුතිවන්ත වෙනවා මාදවි. ඉතින් අපිට බිමල් එක්ක කතා බහ කරා වගේම බිමල් අද රාත්‍රියේ 10ට අපිට දැක බලා ගන්නට පුළුවන් හිරු අන්ප්ලග් වැඩසටහන ඔස්සේ. මම කැමති සුරේෂ් කියන අවසාන වශයෙන් සුරේෂ් ඉස්ලාම සුබ පතනවා. මොකද මම සුරේෂ් මාලියද්ද කියන සංගීත අධ්‍යක්ෂකයා මට මුණ ගැහෙන මිට වසර ගණනාවකට ඉහතදී. එතකොට සහ අද වෙනස දැක්කහම මම පෞද්ගලිකව බොහොම සතුටු වෙනවා. මම ඊයේ ගැනත් කතා කරා ඔබත් එක්ක. මොකද සතුටුයි කියන්නේ රුවන් කිව්වා වගේ සංගීතයට සංගීතය කෙලසන් නැතුව විනාශ කරන්න නැතුව සංගීතයට යහපතක් කරන සංගීත අධ්‍යක්ෂකවරුන් අපිට ඕනේ. ඒ නිසා තරුණ පරම්පරාවත් එක්ක ඔබ ගැබසෙන තරුණ අධ්‍යක්ෂකයෙක් විදිහට මම හිතනවා ඔබට ලොකු කාලයක් තව සේවයක් කරන්න පුළුවන් අපේ රටට, අපේ සංගීතයට. මම කැමති අවසාන වශයෙන් අද දවසේ දද රාත්‍රියේ 10ට වික්‍රම් රත්නායකගේ ගීතය ඔබ නව සංගීතයේ සහ වෙනස්කම් වලට මුසු කරන්නේ. අද මොනවද අපිට දකින්නට අහන්නට පුළුවන්කම ලැබෙන්නේ? ඔව්, ගොඩක් අමාරු වෙච්ච අවස්ථාවක් තමයි ගීත තෝරා ගැනීම. මොකද අපි වාඩි වෙලා කරපු දෙයක් ඒක. එකක් අපි තෝරගත්තා නිරන්තරයෙන්ම ගෑන ගීත අපිට හැමතැනම අහන්න හම්බ වෙනවා. ඇත්තටම ඒක ඇත්තටම සමහරලාට අපිට ස්ටේජ් එකේ බලන්න හම්බ වෙනවා, චැනල්ස් වල අහන්න හම්බ වෙනවා. එහෙම අහන්න හම්බ වෙන්නේ නැති ගීතත් මේකට ඇතුල් කරා. එහෙම අහන්න හම්බ වෙන අතාරින්නම බැරි ගීත ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ගීතත් ඇතුල් කරා. කොහොමත් අපිට ගීත ඇතුල් කරන්න පුළුවන් ඕනේ සීමිත ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය ඇතුළත වර්ගවල නොඑක් සංගීත වර්ගවල ගීත ඇතුළත් කරා. ඒ කරුණු ඔක්කොම එකතු කරගෙන එකට ගලන් යන රස විඳින්න පුළුවන් මුලින්ද අග වෙනකන් සතුටින් බලන් ඉන්න පුළුවන් වැඩසටහනක් තමයි නිර්මාණය කරේ. ඉතින් ඒක සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඒ වගේම ඔබට දැන් හිරු වන් ප්ලග් බලන ඔබට බොහොම ශ්‍රීශිෂී දේවල් දකින්න අහන ලැබෙන විශේෂයෙන් ප්‍රවීණයන්ගේ ගීත නව පරපුරය ගායනා කරනවා. මේ වෙනස්කම්. ඒ වගේම අපි දකිනවා වික්‍රම් රත්නායකයන් තවමත් බොහොම හරිම තරුණ වියේ පසු වෙන කෙනෙක් විදිහට මට මතකයි නිලු අධිකාරී සමගින් අර රෝමියෝ මමයි කියන ගීතය ගායනා කරන මේ අපි ඒව දැක්කම අපිට ඒ වැඩසටහන බලනකන් ඉවසිල්ලක් නැහැ කොයි තරම් විඳින්න පුළුවන්ද කියන ඒ වෙලාව අපි හිතින් මවා ගන්න මොහොතක් මේක. ඉතින් ඒ වගේමයි ඔබට මතක් කරන්න ඕනේ අර
सुविशेष देवल दाखिन लबिन हम विक्टर रत्नायकन गायना करपू असम्मते प्रियंबिकावियनी किन गीते थाम ओब रूप माध्यकिन देखला नह माध्यकिन एनिसा ए विशेष अवस्थावत लबिन मे गीते मूल फटिकत किरिमिन पसु ओबट हिरु अनप्लग ओसे दाखिन विदिन अहन लबिन यत मंगतनी विशेष अवस्थावक हेमदामत अपि कलाकरवन रसिकयन पिनोन वगे अपि वगे कियुतु माध्याधिनक विदियट ओबे हित अंदुनगेन ओबट अवश्य दे लबा देनो एयाई अपे वेनस අපේ වෙනස එයයි අද රාත්‍රී 10ට ඔබට හිරු වන් ප්ලග් බලන්න හැකියාවක් ලැබෙනවා අපත් එක්ක අද දවසේ සාකච්ඡායකට එකතු වුණාට බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා සමුදිනවා මේ ලැබූ වර්ෂය තුල ඉදිරියේදී අපේ රටේ කලාව වෙනුවෙන් අප අර කිව්වා වගේ අපට ප්‍රශ්නයක් නැහැ ඔබට කලාකරුවා කියන වචනේ ඒ ආකාරයෙන්ම ලබා දෙන්න පුළුවන් ඒ ගෞරවය ලබා දෙන්න පුළුවන් කලාව වෙනුවෙන් යහපත් හොඳ දේවල් කරන්න අවශ්‍ය කරන ශක්තිය එලෙසම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අදට අප සමුගෙන යනවා ඔබට නැවතත් මතක් කරනවා අද රාත්‍රී 10ට හිරු අන්ප්ලග් බලන්නට ඔබට හැකියාවක් ලැබෙනවා ගිහලෙන්නම් ආයුබෝවන් ආයුබෝවන් Hiru Unplugged with SLC. Nina Romeo, mamai. Nira Maraja, bhai. Susume gali. Nai ni vili. Madesh bhana karai. Adi, Ratri the Hider.